නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු පින්වත්නි මේ මාසේ සිට අපි අලුතින් මේ දහම් වැඩසටහනක් ආරම්භ කළා. අපි ඉගෙනගත්තු ධර්මය නැවත සිහි කැඳවීමක් කිරීමයි අපි මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ධර්මය ඉගෙන ගන්න කලින් අපි කල්පනා කළ යුතුයි අපි දැන් ඉන්න තත්වය ගැන. ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ මොන වගේ අවධියකද අපි ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඒ කිව්වේ මේට අවුරුදු 2500කට කලින් තිබිච්ච සමාජයේ දැන් නැහැ. එතකොට මේට අවුරුදු 2500කට කලින් හිටිය මිනිස්සුන්ට දේශනා කරපු ධර්මයක් තමයි අපි අද අහන්නේ. එතකොට ඒ කාලේ මිනිස්සු මේ ධර්මයේ ස්පර්ශ කරන්න දක්වපු කුසලතාවේ දැන් මිනිසුන්ට නැහැ. ඒතර දැන් මිනිසුන්ට ඒ කාලේ මිනිස්සු ධර්මය අවබෝධ කරන්න දක්වපු කුසලතාවේ නැත්තම් එහෙනම් ධර්මය අවබෝධ කරගන්න එහෙම නැත්තම් ධර්මයේ හැසිරෙන්න අපිට තියෙන ඉඩකඩ බොහොම සීමිතයි. පසුගිය දවස්වල මේ රටේ වෙච්ච සිදුවීම් එක්ක මම හිතන්නේ ඔබට තව පැහැදිලි ඇති ධර්මයේ තේරුම් ගන්න තියෙන අවස්ථාව තව තව වේගෙන් ඇහිරීගෙන යන බව. මේ ගැන මේකෙන් ඔප්පු වෙන්නේ බුද්ධ දේශනාවයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපි විශේෂයෙන්ම මේකේ බලාපොරොත්තු වෙනවා මෙහෙම කරුණු කීපයක්. එකක් තමයි අපි වර්තමානයේ මුණ දීලා තියෙන தත්ත්වය. මේ தත්ත්වේ මත අපි බුද්ධිමත්ව මේ මනුස්ස ජීවිතේ පරිහරණය කරන්නේ කොහොමද? මොකද ඒක දන්නේ නැත්නම් මේ මනුස්ස ජීවිතේ නැති වුණාට පස්සේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ දැන් අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ නැති වුණාට පස්සේ අපි මැරිලා ගියාට පස්සේ අපේ මනුස්ස ජීවිතය ගැන කවුරු කොතරම් වර්ණනා කළත් ඒකේ කිසිම වැදගත්කමක් නෑ. ඔබට ඒකට මම කියන්න මං අහපු කතාවක්. මට ස්වාමීන් වහන්සේ නමක් ඒක කිව්වේ ගෙදරක ඒ පියා මැරුණා. සාමාන්‍ය ධනියක් තියෙන පවුලක පියා මැරුණා. මැරිලා ටික කාලයක් ගියා. අවුරුද්දකමාර කියන්නේ ඇති. අහම්බෙන් මේගොල්ලන්ට ඒ අර මලවුන්ගෙන් එන තැනකට ගිහිල්ලා ඒකේ සිද්ධිය මම දන්නේ නැහැ ඇත්ත නැත්ත මේ
කියලා මෙයාටත් හිතිලා තියෙනවා අපි තාත්තා කොහේද ඉන්නේ කියලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ අහලා තියෙනවා තාත්තා කොහේද ඉන්නේ. ඊට පස්සේ කිව්වලු මේ වෙද්දි තාත්තා ඉපදිලා ඉන්නේ කිව්වලු. කොහේද ඉපදිලා ඉන්නේ? ගවයෙක් වෙලා. දැන් තාත්තා ඉපදිලා ඉන්නේ කොහේද? ගවයෙක් වෙලා ඉන්නවා. ඊට පස්සේ අහලා තියෙනවා කොයි හරිද ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්ව තායි ගවය අපිට අඳුනගන්න පුළුවන්ද කියලා අහලා. පුළුවන් කිව්වලු මෙන්න මේ මේ ලක්ෂණ ඒ ගවයාගේ තියෙනවා කියලා. බැලුවාම ඉතින් මේගොල්ලෝ අඳුරන ගේක තමයි මේ ගවයා ඉන්නේ. මේ පුතා ගිහින් මේ පුතා ගෙදරට යනකොට මේ ගව මඩුවේ ඉඳලා මේ ගවයා අර කියපු ලකුණු තියෙන ගවයා ගව මඩුවෙන් අර ලෑල්ල උඩට කකුල් දෙක උදා තියලා මේ පුතා දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ මේ ගෙදරට ගිහිල්ලා ඒ අය ඒගොල්ලෝ ටික කතා කරලා කියලා තියෙනවා අනේ මේ මම ආවේ උදව්වක් ඉල්ල ගන්න මේ අසවල් ගවයා මට දෙනවද මේ ගෙදර අරන් යන්න. ඊරෝ සයිවලු ඒ මොකද මේ අපි මේ ආදරේ මේ සත්තු හදන්නේ අපි විකුණන්නේ නැහැ කිවලු. ඊට පස්සේ කියලා තියෙනවා නෑ නෑ මේ ඉන්නේ මගේ පියා. මං කියන ගානක් දෙන්නම් මේ සතාව මට දෙන්න කිව්වා. ඊට පස්සේ යා කියලා තියෙනවා මේ එහෙමනම් නෙමෙයි ඕගොල්ලන්ගේ පියා මට ලක්ෂ 10ක් ණය වෙලා තිබ්බා. රුපියල් ලක්ෂ 10ක් ණය අරගෙන තිබුණා මට ගෙව්වේ නැහැ. ඒ ණය ගෙවලා එහෙනම් අරන් යන්න කිව්වලු. ඊට පස්සේ මේ පුතා ඉක්මනින් ගෙදර ගිහිල්ලා ලක්ෂ 10ක් හොයාගෙන ගිහිල්ලා අර මහත්තයාට දුන්නා. දීලා කියලා තියෙනවා මේ මං එහෙනම් මේ හරකව මේ ගවයා අරන් යන්නම් කියලා එදා දීපු දවසේ හවස ගවයා ලිඩ වෙලා වැටුණා. දවස් 3යි හිටියේ මැරුණා. දැන් මේක නොදැන ගත්තනම් ආත්ම කීයක් නම් ඒ ලක්ෂ 10 මෙයා ගෙවන්නද? සුළු ණයක් ගත්තත් ගෙවන්න වෙනවා. එතකොට ආත්ම කීයක් මෙයා ගෙවන්නද? දැන් මනුස්ස ලෝකේ ඉඳලා අපි කර යුතු කතාවල් මනුස්ස ලෝකෙන් පස්සේ මුකුත් නැහැ. ඒ නිසා මේ මනුස්ස ලෝකෙදී අපි ජීවත් වෙද්දී තෝරගන්න ඕනේ මොකද්ද කියලා මේ ධර්මයෙන් අපිට කියලා දෙනවා. ඒ කියලා දෙන දේ තෝරගන්න දක්ෂ වුණොත් මං හිතන්නේ සියල්ලන්ටම නෙමෙයි යම් කිසි පිරිසකට උපකාර වෙයි. ඒ කියන්නේ හොඳට නෝනින් කල්පනා කළා. දැන් බලන්න ඒ තාත්තා ජීවත් වෙලා ඉඳිදී හිතුවේ නැති වෙති ඒ ණයකාරයා ණයගත්තු කෙනාගේ ගෙදර ගවෙක් වෙලා උපදී කියලා. නමුත් ඊදී වුණා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ තීරණමක් කරා යන්න පුළුවන්. මිනිස්යාගේ මේ වේගවත් පරිහානිය බලද්දී මේ මිනිස්යාට සුගතිය යන්න තියෙන අවස්ථාවත් වැහෙන බව මේ ඇස් ඇරලා බලද්දී පේන්නේ නැද්ද? සුගතිය යන්න තියෙන අවස්ථාවත් වෙහීගෙන යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය කෙසේ වෙතත්. එතකොට මේ සුගතිය යන්න තියෙන අවස්ථාවත් වැහෙන තත්වයක් මේ පෘථුවිය වාසය කරන මිනිස්යාට ඉරණම හැටියට හැදීගෙන යනවා නම් ඒක අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරපු එකක්. උන්වහන්සේ අනතුරු ඇඟවීම කළා තියෙනවා. එතකොට අනාගතයේ ඉබඳු ලෝකයක නැවත අපි මනුස්ස ලෝකෙට ආවොත් දැන් අපිට ඇස්පනා අපිට පේනවා නම් පිරිහීගෙන යනවා. එකිනෙකාට මඩ ගහ ගන්නවා.
නින්දා පහස කරගන්නවා, ගරහනවා, මරනවා, සොරකම් කරනවා, මේ දූෂිත මිනිස් ස්වභාවයේ දකිද්දි මේ ලෝකෙම ඊළඟ ආත්මෙත් අපි උපන්නොත් මේ විදිහටවත් තේරුම් කරලා දෙන්න කවුරුවත් නැත්තම් එතකොට ධර්මයේ කියන යන අයත් ඉන්නේ නොමග නම් මිනිසුන්ට පේන තෙක් මානෙක ආයේ තේරුම් ගන්න මොකවත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මිනිසයාගේ ආයුෂ පිරිහීගෙන යන හැටි කියලා දුන්නා. උන්වහන්සේ කියලා දුන්නා මිනිසුන්ගේ ආයුෂ ඉස්සර අවුරුදු දහස් ගාණක් තිබිලා අවුරුදු ඒක අඩුවෙවි යනවා. ඊළ චක්වත්ති සීහනාද සූත්‍රයේ උන්වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි දහස් වසරක ආයුෂ ඇති මිනිසුන් අතර මිත්‍යා දෘෂ්ටි බොහෝසේ වැඩි වී ගියේය. එතකොට අවුරුදු 1000 වෙනකොට මිනිසුන්ගේ ආයුෂ මිත්‍යා දෘෂ්ටි වැඩි වෙලා යනවා. මිත්‍යා දෘෂ්ටි බොහෝසේ පැතිර ගිය කල්හි ඒ සත්‍යයන්ගේ ආයුෂත් පිරිහි ගියේය. එතකොට මිසදිටුව පැතිරෙනකොට ආයුෂ පිරිහි ගියා. පැහැයත් පිරිහි ගියේය. ඔවුන්ගේ ආයුෂත් පිරිහි යන විට පැහැයත් පිරිහි යන විට දහසක් අවුරුදු ඇති මිනිසුන්ගේ දරුවෝ 500ක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ. එතකොට අවුරුදු 1000ක් දෙමව්පියන්ට තියෙනවා. එතකොට මේ දෙමව්පියෝ පිරිහීමේ කුටස්කාරයෝ. එතකොට මේ පිරිහීමට භාජනය වෙච්ච මව්පියන් නිසා උපදින දරුවෝ ඒ මව්පියන්ගේ ආයුෂෙන් භාගයක් අඩු කරගෙනයි වාසය කරන්නේ. මාණෙනි 500 වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර තුන් කරුණක් බොහෝ පැතිර ගියේය. අධර්ම රාගය, විෂම ලෝභය සහ මිත්‍යා දෘෂ්ටිය. අධර්ම රාගය කියලා කියන්නේ මේ රාගයට තියෙන සම්මත බිඳ ගන්නවා. ද ලෝකේ තියෙනවනේ රාගය කියන වචනේට සම්මත බිඳ ගන්නවා. විෂම ලෝභය අනුන් සතු දෙයට ආසා කිරීම වැඩි වෙනවා. මිත්‍යා දෘෂ්ටිය පිම්පා විශ්වාස කිරීම නැති වෙනවා. මේ තුන් කරුණ බොහෝ පැතිර ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂත් පිරිහි ගියේය. එතකොට ඒ සත්වයන්ගේ ආයුෂ පිරිහි ගියා. පැහැයත් පිරිහි ගියේය. ඔවුන්ගේ ආයුෂත් පිරිහි යන විට පැහැයත් පිරිහි යන විට 500ක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ ඇතම් දරුවෝ 250ක් අවුරුදු ආයුෂ ඇත්තෝ. එතකොට දෙමව්පියන්ට අවුරුදු 500යි. ඒ දෙමව්පියෝ දූෂිත වෙච්ච දෙමව්පියෝ. මොනවද දූෂිත වෙලා තියෙන්නේ? රාගෙන් දූෂිත වෙලා, විෂම ලෝභයෙන් දූෂිත වෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් දූෂිත වෙලා. එතකොට මේ දෙමව්පියන්ගේ දරුවෝ අර දෙමව්පියෝ විඳපු ආයුෂෙන් අඩක් ආයුෂ තමයි ලැබුවේ. මහණෙනි 250ක් වසර ආයුෂ ඇති මිනිසුන් අතර මේ කරුණු බොහෝ පැතිර ගියේය. අවුරුදු 250 වුණාට පස්සේ මිනිසුන්ගේ ආයුෂ මෙන්න මේ කරුණු පැතිර ගියා. මවට නොසැලකීම, මවට සලකන්නේ නැහැ. පියාට නොසැලකීම, පියාට සලකන්නේ නැහැ. ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරාදී කුල දෙටුවන්ට ගරු නොකිරීම, ඔවුන්ට ගරු කරන්නේ නැහැ. එතකොට ඔන්නේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ කීයද? 120යි. එතකොට මේ සමාජය තුළ එනම් දෙමාපියන්ට ගරු කරන්නේ, එතකොට ශ්‍රමණයන්ට ගරු කරන්නේ, ගුරුවරුන්ට බ්‍රාහ්මණයන්ට ගරු කරන්නේ. බුදුරජාණන් වහන්සේ තියකට මොන දුන්නේ නැද්ද? භික්ෂුන් වහන්සේලත් මොන දුන්නේ නැද්ද? මොන දුන්නා? පිණ්ඩපාතයන්කට හොඳට බැනුම් ඇහුවේ නැද්ද? ශ්‍රමණයන්ට ගරු කරන්නේ නැති ලෝකේ. මහණෙනි මෙසේ එකේ පටන් ගත්ත ප්‍රශ්නේ තැන ධනේ නැති උදවියට ධනේ ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිලිඳු බව බොහෝ පැතිර ගියේය. ඒකෙන් තමයි පටන් ගත්ත ප්‍රශ්නේ. සාධාරණ විදියට රජේ විසින් මිනිසයාට ආදායම බෙදු නැති නිසා මේ අර්බුදය ඇති වෙච්ච හැටි. දිලිඳු බව බොහෝ පැතිර ගිය විට අන්සතු දේ පැහැර ගැනීම බොහෝසේ පැතිර ගියේය. ඊට පස්සේ අන්සතු දේ පැහැරගත්. අනුන් සතු දේවල් තමයි තමන් ගන්නේ.
අන්සතුදී පැහැර ගැනීම බොහෝසේ ඇති විට ගිය කල්ලි අවියායුධ ගැනීම බොහෝසේ පෙතිර ගියේය. ඇයි ඊට පස්සේ සාකිකාරයෝ ඉතුරු කරන්නේ නැනේ? සාකි නෑ. හොරකම් වෙනවා. ඇයි කා කවුද දැක්කේ? දැක්ක එක්කිනව මැරුවා. ඒකට තමයි ආයුධ තියෙන්නේ. අවියායුධ බොහෝසේ පැතිර ගියේ කල්ලි මිනිස්සු ඝාතන බොහෝ වැඩි වී ගියේය. අවියායුධ පැතිරුණාට පස්සේ මිනිස්සු ඝාතන බොහෝසේ වැඩි වී ගියේය. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හැමතැනම හොර කල්ලි හිටියේ නැද්ද? වනාන්තර ආශ්‍රය කරගෙන, ගම්මාන ආශ්‍රය කරගෙන හැමතැනම දරුණු හොර මුළු හැමතැනම වාසය කළා. මිනිස්සු ඝාතන බොහෝසේ වැඩි වී ගියේ කල්ලි බොරු කීම බොහෝ පැතිර ගියේය. ඇයි? බොරු කීම පැතිර යන්නේ කොහොමද? ඇයි මිනිසුන්ට කියන්නේ මං සුදනා. තම මොකවත් දන්නේ නැහැ. ඇතුලින් ඔක්කොම යනවා. බොරු කීම බොහෝ පැතිර ගියේ කල්ලි කේලාම් කීම බොහෝ පැතිර ගියේය. බොරුවත් එක්ක ඊට පස්සේ මොකද කරන්නේ? බිඳවනවා. බිඳවනවා. බිඳෝණේ කිනුත් පැවත්ම ගෙනියන්න පුළුවන් නේ. කේලාම් කීම බොහෝ පැතිර ගියේ කල්ලි වැරදිකාම සේවනයේ බොහෝ පැතිර ගියේය. වැරදිකාම සේවනයේ බොහෝ පැතිර ගියේ කල්ලි දරුණු වචනෙන් බැනවැදීමත් හිස් වචන කතා කිරීමත් යන මේ කරුණු දෙක බොහෝ පැතිර ගියේය. මේ කරුණු දෙක බොහෝ පැතිර ගියේ කල්ලි අන් සතු දේ තමා සතු කර ගැනීමේ ආසාවත් ද්වේෂයත් බොහෝ පැතිර ගියේය. අන් සතු දේ තමා සතු කර ගැනීමේ ආසාවත් ද්වේෂයත් බොහෝ පැතිර ගියේ කල්ලි මිත්‍යා දෘෂ්ටිය බොහෝ පැතිර ගියේය. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ මොකක් එක්කද? අන් සතු දේ තමා සතු කර ගැනීමේ ආසාවත් ද්වේෂයත් එක්කයි. දැන් හොඳට බලන්න ලෝකේ පැතිරෙන මිත්‍යා දෘෂ්ටි මේ ලක්ෂණ තියෙනවා. අනුන් සතු දේ තමා සතු කර ගැනීමේ ආසාවයි ද්වේෂයයි. මිත්‍යා දෘෂ්ටි බොහෝසේ පැතිර ගියේ කල්ලි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්ම යන කරුණු තුන බොහෝ පැතිර ගියේය. මේ කරුණු තුන බොහෝ පැතිර ගිය විට මව්පියන්ට මවට නොසැලකීම, පියාට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරාදී කුලදිටුවන්ට ගරු නොකිරීම, මේ කරුණු බොහෝ පැතිර ගියේය. මේ කරුණු බොහෝ පැතිර ගිය කල්ලි ඒ සත්වයන්ගේ ආයුෂත් පිරිහි ගියේය. පැහැයත් පිරිහි ගියේය. ඔවුන්ගේ ආයුෂත් පිරිහි යන විට, පැහැයත් පිරිහි යන විට 250ක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ 100ක් අවුරුදු ආයුෂ ඇත්තුහ. එතකොට බලන්න අවුරුදු 100, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ 15 වෙදී මේ අර්බුදයේ තිබ්බා. එතකොට අපේ වාසනාවට මේ බුදුරජාණන් වහන්සේ මේ අන්තිම මොහොතේ, ඒ කියන්නේ මේ මිනිසුන්ගේ විනාශේ කටළඟට තිබිලා තමයි බුදු කෙනෙක් පහළ වුණේ. එතකොට දැන් මේ වෙද්දි තත්ත්වේ කොහොමද? මහණෙනි, මේ මිනිසුන්ගේ දරුවෝ දස වර්ෂයක ආයුෂ ඇත්තු වන්න වූයේ. ඒ කියන්නේ අපි අනාගතේ අවුරුදු කීයට යනවද? 10. එබඳු කාලයක් එන්නේ. දැන් අපි පතන මනුස්ස ලෝකේ ස්වභාවය. එබඳු කාලයක් එන්නේ. මහණෙනි, දස වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර පස්සැවිරිදි කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නෝය. මේකේ ලකුණු තියෙනවා. දැන් අපිට පේනවා මිනිස් ලෝකේ ද ලිටල් ස්ටාර්ස්, ලිටල් ඩාන්සර්ස් කියලා එනවා. දැන් මේ චූටි ළමයි මහාය වගේ නටනවා. දැක්කේ නැද්ද ඔබ? දැන් සාමාන්‍යයෙන් චූටි ළමයි නටන නැටිලි නෙවෙයි, මහායගේ නැටිලි නටනවා මේ චූටි අය. ඔබ දැක්කද නැද්ද? දැක්කද? දැන් ඔය සුපර් ස්ටාර්ස් කියලා චූටි ළමයි ව නටවනවා. චූටි ළමයි ගී කියනවා මහාය වගේ. එතකොට බලන්න මේ පස්සැවිරිදි කුමරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නෝය. ඒව දැන් ටික ටික පහළ වෙනවා මිනිස්සු අතර. අනික දෙමාපියොත් කැමති. චූටි ළමයි මහාය වගේ නටනවට දෙමාපිය ඉස්සරහට අරන් යනවා ඒ චූටි ළමයිව. එතකොට ඒ ළමයිට මහාය වගේ සින්දු කියන්න දානවා, එකගෙන යනවා. එතකොට අර මහාය කරන වැඩ පොඩි අය කරනවා. මහණෙනි, දසවසක් ආවේ ඇති මිනිසුන් අතර
මේ රසය අතුරුදහන් වන්නාහුය. එනම් ගිතෙල් රස, වෙඬරු රස, ඒ කියන්නේ බටර් වල රහ නැහැ දැන්. ගිතෙල් වල රහ නැහැ. තලතෙල් රස, තලතෙල් වල රහ නැහැ. මී පැණි රස, ඊළඟ පැණි රස, ලුණු රස. මේ වේ රහ නැති වෙලා යනවා. මහණෙනි, දසවසක් ආයු ඇති මිනිසුන් අතර කුරහන් වලින් සැකසූ ආහාරය බොජුන් අතර අග්‍රවන්නේය. දැන් බලන්න මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොයි කාලෙද? 2500කට කලින් දේශනා කරපු දේ, ඊ අනාගත වාක්‍ය දැන් සඵල වෙන්නේ නැද්ද? සඵල වෙමින් නැද්ද? මේ වෙද්දි ඒක සඵල වෙමින් තියෙනවා. මහණෙනි, මෙකල කිව්වේ 2500කට කලින්. මෙකල ඒ බුදුරජාණන් වහන්සේ කාලේ මස් සහිත ඇල්හාලේ බත බොජුන් අතර අග්‍රවන්නේ යම්සේද? ඒ කාලේ කවුරු සම්මත කළා හොඳයි පෝෂදායකයි කියලා කෑවේ මොනවද? ඇල්හාලේ බතුයි මසුයි. එසේම මහණෙනි, දසවසක් ආයු ඇති මිනිසුන් අතර කුරහන් වලින් සැකසූ ආහාරය බොජුන් අතර අග්‍රවන්නේ. ඒතර මිනිස්සු වගේ කරන්නේ මෙහි මොන කෑමද? හරි හොඳයි මේ කුරහන් දාලා කන්න කියලා. ඒ කුරහන් කෑම තමයි රොඩු. ඒ රොඩු තමයි මේ අග්‍ර වෙන්නේ. එසේම මහණෙනි, දසවසක් ආයු ඇති මිනිසුන් අතර දස කුසල කර්මපත සහ මුලින්ම අතුරු දහන් වන්නේය. දැන් ඔන්නේ ඒක විතරයි අපිට පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. දස කුසල කර්මපත සහ මුලින්ම අතුරු දහන් වන්නේ කියනවා. දස කුසල කර්මපත කියන්නේ මොනවාද? ප්‍රාණඝාතයේ නරකයි කියලා අපි කතා කරනවා. අන්න ප්‍රාණඝාතයෙන් වැළකීම හොඳයි කියලා කතා කරනවා. මේක දස කුසල කර්මය. සොරකම නරකයි කියලා කතා කරනවා. දැන් මේ වෙද්දි අපි සොරකම නරකයි කියලා කතා කරනවා. වැරදිකාම සේවනේ නරකයි කියලා කතා වෙනවා. මේකෙන් වැළකීම හොඳයි කියලා. නමුත් ඒ වුණාට වැරදිකාම සේවනේ තැන තියෙනවා. දැන් මේ 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 සමාජය තුළ කවුරු හරි කාන්තාවක් හෝ පුරුෂයෙක් හෝ නිරෝතින් රඟපෑවොත් විශාල පිළිගැනීමක් එනවා. නෑ එහෙම නැද්ද? ඉරෝසියාට ඉන්ටර්වයුව කළා නෝ යාට මොකක්ද ඒ වෙලාව හිතුනේ. ඊට පස්සේ යකන හරි මම දැන් ඉස්සරහට මෙහෙම දියුණු වෙනවා මෙහෙම. ඉරෝසියාට ලොකු තැනක් මේ සමාජය තුළ. එතකොට අනිත් පොඩි දරුවෝ, හැදෙන වැඩෙන දරුවෝ මොකක්ද ඒගොල්ලෝ කල්පනා කරන්නේ? අපිත් මෙසේ වන්නේ මොනම් මැනවි හිතනවාද නැද්ද? දෙමාපියොත් කැමති වෙන දරුවන්ගේ ඒ මේ දරුවන්ගේ ආවරණය කළ යුතු සිරුර නිරාවරණය කළා පෙන්නනකොට දෙමාපිය කැමති වෙනවා. දැන් ඒ ලකුණු පහළ වෙමින් තියෙනවාද? පහළ වෙලාද නැද්ද? දැන් ඒක පහළ වෙලා. එතකොට මොකද වෙන්නේ? අනාගතේ මේක හරි ලස්සනට විස්තර කරනවා. ඊට පස්සේ දස එතකොට ඒක දස කුසල දැනට ඒක වුණාට, එහෙම වුණාට කොටසක් පිළිගන්නවා මේක වැරදි, මේක හොඳ නැහැ, මේක නරකයි කියලා කොටසක් ආයෙන දස කුසල කර්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ. ඊළඟට බොරු කීම හොඳ නැහැ කියලා අපි දැන් කතා කරනවා. කේලම් කීම හොඳ නැහැ කියලා කතා කරනවා. පරුස වචන හිස් වචන කීම. නමුත් පරුස වචන කියන භික්ෂුන් වහන්සේලාට සමාජයේ ලොකු පිළිගැනීමක් නැද්ද? අසභ්‍ය වචන කියනකොට ලොකු පිළිගැනීමක් ඇති වෙනවා. ඒ වටා මහා ජනයා රැස් වෙනවා. ආයි කියන්න කියලා අහගෙන ඉන්නවා. එතකොට මේ මොකද්ද? දස කුසල කර්ම අතුරුදහන් වීම. යහපත් වචන කතා කරන්න ගෙම අනේ ඔය හැමදේම කියන එකනේ කියලා ඒක අතාරිනවා. නින්දා කළොත්, ගැරහුවොත්, බැන්නොත්, අපහාස කළොත් හා අලුත් දෙයක් කියනවා කියලා ඒකට යනවා. එතකොට මේ අතුරුදහන් වීමෙන් තියෙන මොනවද? දස කුසල කර්මපත. එතකොට කේලම් කියනවා. දැන් ප්‍රසිද්ධියේ සභාවවල කේලම් කියනවා. අසවලා මට මෙසේ කිව්වේ, අසවලාට මෙසේ බැන්නේය, අසවලාට මෙසේ බැන්නේ කියලා ලිපිට ස්ටේජ් එකේ කේලම් කියනවා. ඉස්සර කේලම් කිව්වෙ එහෙම නෙමෙයි, රහසයි. දැන් ඒක එලිපිට කියනවා. ඒ වගේ අර ගරහනවා. එතකොට ඒ වගේ යනවා. කුසල කර්ම අතුරුදහන් වෙනවා. Facebook වලින් හරියට ඔය වෙනවා, අතුරුදහන් වෙනවා කුසල කර්ම.
ඊට පස්සේ පරුස වචන, හිස් වචන. හිස් වචන හරියට කියවෙනවා. අනුන් සතු දේවල් කඩා වඩා ගන්න එක ගැන. මෙවුන්ට මෙහෙම දියුණු වෙන්න දෙන්න එපා, මෙවුන් නැති කරන්න ඕනේ කියලා එම් කතා වෙනවා. ද්වේෂේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාාර අවුරුදු 10 කින් අනාගතේ අපේ දරුවන්ගේ, ඒ දරුවන්ගේ එහෙම පරම්පරාවේ දස අකුසල කර්මපත අතිශයින්ම ඉස්මතු වන්නේය. ඒක තමයි වැඩි වෙලා යන්නේ. දසවසක් ආයු ඇති මිනිසුන් අතර කුසල් යන නමවත් අසන්නට නොලැබෙන්නේය. දැන් මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා දැන් මේ කුසල් කියන නම අහන්න ලැබෙන්නේ කුසල කර්මය ගැන මිනිස්සු කුසල කර්මෙන් වළකින නිසා, ඒ කියන්නේ අකුසල කර්මෙන් වළකින නිසා, කුසල් රැස් කරන නිසා තමයි මේ කුසල් කියන වචනේ අහන්න ලැබෙන්නේ. අන්තිමට මිනිස්සුම කියන්න ගන්න අනේ අපිට ওই කුසල් ලකුසල් වලින් වැඩක් නැහැ, මේ වෙලාවේ අපි වැඩේ කරගන්නයි අපිට ඕනේ කියන ලෝකෙට තමයි මේ යන්නේ. ඒකට තමයි යන්නේ. මහණෙනි, කුසල යන නමවත් අසන්නට නොලැබෙන්නේය. එතකොට අනාගත මනුස්ස ලෝකේ කුසල් කියන නමවත් අහන්න ලැබෙන්නේ නැහැ. දැන් හිතන්න බලන්න, දැන් ඔන්න මේ දවස්වල ඔන්න ලুকু අරුබුදයක් තියෙනවා ඉරාකේ, ඊළඟට සිරියාවේ කුසල් කියන වචනේවත් අහන්න නැහැ. දස කුසල කර්ම කියන වචනේවත් අහන්න නැහැ. දස අකුසල් නම් තියෙනවා. අනුන් සතු දී පැහැර ගැනීම තියෙනවා. ඝාතනේ තියෙනවා. දූෂණේ තියෙනවා. කුසල් කරන් මේක කියනවා කුසල්. කුසල් කියන වචනේ අහන්නවත් නැත්නම් කුසල් කරන්නේ කොහෙන්නම් ලබන්නේද? කුසල් කරන්නේ කින්ද නම් කුසල් කියන දේ අහන්න ලැබෙන්න ඕනේ. කුසල් අහන්න ලැබෙන්නේ නැත්නම් කුසල් කරන්නේ දානයක් දෙන්න නම් දීමගෙන අහන්න ලැබෙන්න ඕනේ. දීමගෙන අහන්න නැත්නම් දෙන්නේ කවුද? සීලයක් රකින්න නම් සීලයෙන් අහන්න ලැබෙන්න ඕනේ. සීලයෙන් කතාවක් නැත්නම් සීල් රකින්නේ කවුද? ඒ වගේ මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතර යම් කෙනෙක් මවට නොසලකද්ද, එතකොට අනාගත ලෝකෙ මේ කියන්නේ දැනට ටිකක් ඒකෙන් අපි බේරිලා ඉන්නවා. බටහිර නම් මේ කොහෙද මැද පිරිද්ද වගේ නම් මේ පස්සේ දැන් තීරණ ඇවිල්ලා. මවට නොසලකද්ද, පියාට නොසලකද්ද, ශ්‍රමණයන්ට ගරු නොකරද්ද, බ්‍රාහ්මණයන්ට ගරු නොකරද්ද, කුල දෙටුවන්ට අවනත නොවෙද්ද ඔවුහු පිදුම් ලබන්නාහ. දර අනාගතයේ දෙමව්පියන්ට සලකන්න එතන දරුව සමාජය තුළ එයාට තමයි සැලකීම තියෙන්නේ, පිළිගැනීම තියෙන්නේ. මහණෙනි, මෙකල කිව්වේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ, යම් කෙනෙක් මවට සලකද්ද, පියාට සලකද්ද, ශ්‍රමණයන්ට ගරු කරද්ද, බ්‍රාහ්මණයන්ට ගරු කරද්ද, කුල දෙටුවන්ට අවනත වෙද්ද ඔවුහු යම්සේ පුදුණු ලබද්ද. එතකොට ඒ අය බුද්ධ කාලේ මිනිස්සු අතර මේ දෙමාපියන්ට සලකන කෙනාව පිළිගන්නවා. දැන් මේ කාලෙත් සාමාන්‍යයෙන් දෙමාපියන්ට සලකන කෙනාව පිළිගන්නවනේ. මවට සලකන කෙනාව පිළිගන්නවා, පියාට සලකන කෙනාට සමාජය අගය කරනවා. එයා හොඳ කෙනෙක්, ඔයා හොඳ වැඩක් කරනවා. එතකොට ශ්‍රමණයන්ට සලකන, බ්‍රාහ්මණයන්ට සලකන, වැඩිහිටියන්ට සලකන, ගරු කරන එක්කිනාට සමාජයේ යම්කිසි අගය කිරීමක් තියෙනවා. මහණෙනි, දසවස් ආයුති මිනිසුන් අතර මවට නොසලකන, පියාට නොසලකන, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නොසලකන, කුල දෙටුවන්ට අවනත නොලබ නොකරන කෙනෙක් සිටිද්ද ඔවුහු පිදුම්ද ලබන්නාහ, ප්‍රශංසාද ලබන්නාහ. ඒ කිනාට තමයි සමාජයේ පිළිගැනීම තියෙන්නේ. හැබැයි ඒ ලෝකේ දැන් හැදි හැදි යනවා කියලා තේරෙන්නේ නැද්ද ඔබට? දැන් ඒ ලෝකේ තමයි මේ හැමෝම එකතු වෙලා මේ සාමාන්‍ය දේශපාලනයයි, මාධ්‍යයයි, පුවත්පත්යි, සමාජයයි මේ ඔක්කොම එකතු වෙලා හදන්නේ අර අනාගතේ පරිහානියටපත් වෙන ලෝකයයි. මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතර මේ මෞතුමියය, මේ මෑණියන්ගේ සොහිරියෝය, නැන්දනියෝය, ආචාර්යවරුන්ගේ බිරින්දෑවරුය, ගරුකළ යුත්තන්ගේ බිරින්දෑවරු වශයෙන් ස්ත්‍රීන් කෙරෙහි ගරුසරු හැඟීම් නැතිවන්නේය.
අනාගතේ නැතිවන්නේ. එළු බැටළුවෝ කුකුලෝ ඌරෝ බලු සිවල්ලෝ යම්සේ හැසිරෙද්ද එසෙයින්ම ලෝක සත්වයෝ යහපත් කුලාචාර ධර්ම නොතකා සිඳබිඳ දමා හිතු මනාපේ හැසිරෙන්නාහ. ඔන්න අනාගත ලෝකේ. දැන් මේ ලෝකේ නේද මේ පාර ඔක්කොම කැපිගෙන යන්නේ. දැන් මං කිව්ව එක දැන් පොඩි දරුවෝ නටවනවා මහාය වගේ. එතකොට ඒ විදිහට ඊළඟට ස්ත්‍රියකගේ තිබිය යුතු වැදගත්කම නොසලකා නිකන් නීච ස්වභාවයට යවපත් කරනවා. ඊළඟට මිනිස්සුන් සාමාන්‍යයෙන් පොදි වේ ගත්තොත් සාමාන්‍යයෙන් ශාරීරියේ ආවරණය කරගෙන ඉන්න ඕන එකේ නිරාවරණය වුණාම පිළිගැනීම වැඩි. දැන් ඒක එනවනේ ඉස්සරහට. එතකොට ඒ එන්නේ අර අනාගත ලෝකෙට තමයි. අනාගත ලෝකෙට ඉන්නේ. මහණෙනි මිනිසුන්ගේ ආයුෂ දසවසක්ව ඇති කල්හි ඒ සත්වයන් අතර එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් පිහිටන්නේය. එකිනෙකා කෙරෙහි මොකද්ද පිහිටන්නේ? දරුණු වෛරය පිහිටන්නේය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වදක චිත්තයක් පිහිටන්නේය. මේ ලකුණු දැක්කේ නැද්ද ඔබ පසුගිය දවස්වල? දැක්කේ නැද්ද මේ දරුණු වෛරයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වදක චිත්තයක්? තමන්ත කෙනෙක් හිතවත් නැත්තම්, තමන්ගේ මතයට කෙනෙක් විරුද්ධ නම්, ඒ විරුද්ධ මතය මතවාදියාට ඉඩක් තියන්නේ නැති විදිහේ. මේක ඔබ හිතන්නේ ඉස්සරහට නැති වෙයි කියලාද? නැති වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නිකන් සාන්ත වාතාවරණයක්. ඒක වෙන්නේ නැහැ. එන්නේ ඇයි මේ එකකින් විනාශ වෙච්ච එක ඊළඟ එකිනුත් විනාශ වෙනවා. දරුණු වදක චිත්තය පිහිටන්නේ ඒ කාලෙ වෙනකොට පුතු කෙරෙහි මව තුලත්, මව කෙරෙහි පුතු තුලත්, පුතු කෙරෙහි පියා තුලත්, පියා කෙරෙහි පුතු තුලත්, සොයුරා කෙරෙහි සොයුරා තුලත්, සොයුරිය කෙරෙහි සොයුරා තුලත්, සොයුරා කෙරෙහි සොයුරිය තුලත් දරුණු වෛරය පිහිටන්නේ. එත තමන්ගේම පවුලේ අයව තමයි කා කොටා ගන්න පේන්නේ නැති දනුත් සහෝදරයන් අතර තියෙනවා. දැන් ඒක වැඩි වෙනවා ඉස්සරහට. දරුණු වෛරයක් පිහිටන්නේ, දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වදක චිත්තයක් පිහිටන්නේ. මහණෙනි යම්සේ මුවන් මරන්නෙකුට මුයකු දැක්ක විට දරුණු වෛරයක පිහිටීමක් වෙයිද? දරුණු ද්වේෂයක, දරුණු මානසික ආවේගයක, දරුණු වදක චිත්තයක පිහිටීමක් වෙයිද? ඒ කියන්නේ දැන් දඩයක්කාරයෙකුට මුයක දැක්කහම ඌ මරන්නම නීතින්නේ. එසේම මහණෙනි මිනිසුන්ගේ ආයුෂ දසවසක් ඇති කල්ලි ඒ සත්‍යයන් අතර එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් පිහිටන්නේය. මේ වෛරය නිසා මොකද වෙන්නේ? දසවස් ඇති ආයු ඇති මිනිසුන් අතර සත් දිනක ආයුධ අන්තක්කල්පී වන්නේය. ඔවුහු ඔවුනොවුන් කෙරෙහි මුරුග හැඟීම ලබන්නේය. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළවන්නේය. ඔවුහු ඒ තියුණු ආයුධයෙන් මු මුර්ගෙක් යනුවෙන් ඔවුනොවුන් මරා ගන්නාහුය. ඕක තමයි අපි අනාගතේ මනුස්ස ලෝකේ. එතකොට මේ මනුස්ස ලෝකේ මේ අනාගතය වර්තමානයේ විසින් හදනවා කියන එක අපිට දකින්න සිහිය ඕනේ. දැන් මේ අනාගතය වර්තමානයේ විසින් හදනවා නම් මොකද වර්තමානයේ අනාගතය නිර්මාණය කරන්නේ? අනාගතය කියලා 아무 දෙයක් නැහැ. වර්තමානයේ හදන නිර්මාණයේ ප්‍රතිඵලය තමයි අනාගතය. ඒතර වර්තමානයේ තමයි අනාගතය හදන්නේ. දැන් ඔබ දකින්න ඇති පසුගිය පරිච්ඡේදයේ කාල පරිච්ඡේදය තුල දැන් කොටිම කියන්නේ අපි ගම්මු මේ දැන් අපි මේ අවුරුදු 15කට කලින් මේ පටන් ගත්තේ මහමෙවුනාව. ඒ පටන් ගත්ත කාලේ මිනිස්සුන්ගේ ආවිස මේ කල්පනාව මේ අවුරුදු 15ට වීගින් වෙනස් වෙලා ගිහිල්ලා නැද්ද? වේගෙන් වෙනස් වෙලා ගිහිල්ලා. ගුණධර්ම පැත්තේ දන්න තේරුම් අය හිමින් හිමින් ගුණධර්ම පොඩ්ඩක් රැකගෙන ඉන්නවා. නමුත් බහුතර සමාජේ වහා පරිහානියක්, තදබල ගුණධර්ම පරිහානියක්. නීතියක් නැහැ, සමාජ ආචාර ධර්ම නැහැ, සමාජ සම්මත නැහැ, වැදගත්කම් නැහැ. මේ ඔක්කොම විනාශ වේගෙන යනවා පේන්නේ නැද්ද? මේ ස්වභාවයේ මත අපි අපේ ජීවිතේ දැන් බලන්න ඕනේ. මේ අපිට මොකද්ද අපිට කරන්න පුළුවන් අපි වෙනුවෙන්, තම තමන් වෙනුවෙන්?
මොකක්ද කරන්න පුළුවන්. ඒක අපි මෙන්න මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. මට තේරුම් ගත්තේ මෙහෙම එකක්. දැන් මේ මනුස්ස ජීවිතය අපි ගමු. මනුස්ස ජීවිතයක් අපිට ලැබුණා. මොකක් හරි පිනකට මනුස්ස ජීවිතය ලැබුණා. මේ මනුස්ස ජීවිතය අපි කියමු කලයක් කියලා. කලයක් ලැබුණා. කලයක් ලැබුණාම මේ කලයට අපිට ඕන බිඳුව බිඳුව වතුර දාගන්නත් පුළුවන්, කලේ බිඳ ගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කොහොමද තියෙන්නේ? උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. වතුර බින්දුව බින්දුව හරි වැටුනොත් කලේ උනත් පිරෙයි. උද කුම්භෝපි පූරති කියන්නේ කලේ උනත් පිරෙයි. බින්දුව බින්දුව වතුර වැටුනොත්. ඒතර මනුස්ස ජීවිතේ ලැබිච්ච එක්කෙනාට ඒ කලයක් හැටියට තමන්ගේ ජීවිතේ ගත්තොත් බින්දුව බින්දුව හරි වතුර පුරව ගන්න ලැබිච්ච අවස්ථාවක් කියලා, කලේ බිඳ ගන්න නැතුව ඒකේ මනුස්ස ධර්ම වලට හානි කර ගන්න නැතුව, මනුස්ස ධර්මයට හානි වෙනවා අර මේ මනුස්ස ධර්ම වලට හානි වෙන දේවල් කරගත්තොත්, දැන් ඊවෙන් වළක්ව ගන්න තමයි අපි අද මේ මේ ධර්මයේ පටන් ගන්න, අපි දහම් රසරහණ පටන් ගන්න ඉස්සර වෙලාම අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මය සරණ ගියා. ශ්‍රාවක සංඝයා සරණ ගියා. මේ සරණින් තමයි මේ මනුස්ස ධර්මයන් පිහිටන්න පටන් ගන්නෙ. වෙන එකකින් නෙමෙයි. දැන් අපි කල්පනා කළොත් දැන් සමාජය තුල සීලය ගැන ගොඩක් කතා කළා. කතා කළාට ඒ සීලය රැඳෙන්නේ නැහැ. ඇයි හේතුව? බාහිර ලෝකේ ඒ සරණ නැහැ. සරණ හැටියට තිබෙන නැකත කේන්දරේ දැක්කනේ වෙච්ච දේ කේන්දර නැකත් වලට. අපි මේව නිසරුයි කියලා මුල්ම කාලේ කිව්වා නේද? මුල්ම කාලේ මේව නිසරුයි කියවම සමහරු හරියට ඇඟට ගොඩ වුණා අපේ. මේව නිසරු කියන්නේ කොහොමද? මේව හරි සාරවත් දේවල් නොවැ කියලා. දැන් දැක්කද වෙච්ච දේ? එතකොට සරුදී සරු හැටියට දකින්නත්, නිසරුදී නිසරු හැටියට දකින්නත් හැකියාව නැත්තම් මිසදිටුව මිසදිටුව හැටියටත්, සම්දිටුව සම්දිටුව හැටියටත් දකින්න හැකියාව නැත්තම් මේකෙන් මේ අපිට මිලබිච්ච සරණෙන් නම් පිළිසරණ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කලේ බුදුරජාණන් වහන්සේව සරණ ගියා. හැබැයි දැන් ඔබ හිතන්න, දැන් අපි මේ කතා කරන අපේ මේ පණිවිඩය යන්නේ බොහොම සීමිතයි. දැන් සාමාන්‍ය මාධ්‍යවල ලুকু තැනක් නැද්ද ජ්‍යොතිෂයට? ඒ කාණ්ඩායම් එකතු වෙලා සභාවල් තියලා මිනිස්සු සාකච්ඡා කරනවා, මෙහෙම කරනවා. ඒතර සාමාන්‍ය මිනිස්සු හැමදේම බලන්නේ මේම නැකතකට කරන්න ඕනේ, නැකතකට පටන් ගන්න ඕනේ, නැකතකට ඉවර කරන්න ඕනේ, කේන්ද්‍රී බලන්න පියවර ගන්න. මේ මිත්‍යා දෘෂ්ටියක් සරණ යමින්, මිත්‍යා දෘෂ්ටියක පිහිට පතමින් බුදු කෙනෙකුගේ ධර්මයන් කොහොමද මේකට ගලපන්නේ? බුදු කෙනෙකුගේ ධර්මයන් ගලපන්න විදියක් නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයන් ගලපන්න නම් එයා පිළිගන්න ඕනේ කර්ම කර්මඵලයි. ඇයි සංසාරේ කෙලවරක් නැතුව අපිට කෙලවරක් නැති කර්ම රැස් වෙච්ච අය, පිනුත් කරපු අය, පවුත් කරපු අය, කරපු අය. දැන් අපි ගත්තොත් මොනවා හරි තීරණ නම් අපිට විපාක දෙන්න, විපාක දෙන්න. ඉතින් අපිට හැබැයි ඉතින් අපි කැමති වෙන්න පුළුවන් මේක අපේ කේන්දරේ බලලා අපිට මේක කොයි කාල ඉවර වෙයිද කියලා අපි දැනගන්න ආස කරන්න පුළුවන්. එහෙම ආස කළා කියලා ඉවර වෙන්නේ නැහැ. දැන් එහෙනම් අපි මේ බලන හැටියට දැන් පස්සේ විසඳෙන්න ඉපේ. විසඳුනේ නැහනේ. එතකොට අපිට මේක බුද්ධිමත් කෙනෙකුට මේ හිතන්න අවස්ථාවක් නැද්ද? මේ සිදුවීම් වලින් බුද්ධිමත් කෙනෙකුට හිතන්න අවස්ථාවක් තියෙනවා. දැන් අනාගතේ මේවම තමයි ඉස්සරහට එන්නේ ධර්මයේ හැටියට. ඕවම ඉස්සරහට ආවට පස්සේ අර මිනිස්සුන්ගේ ගුණධර්ම හානි වෙනවා. ඒක ගැන කතාවක් නැහැ. අවංගකම් විනාශ වෙනවා. ඒව ගැන කතාවක් නෑ. මනුෂ්‍යකම් නැතර නැතු යනවා. ඒව ගැන කතාවක් නෑ. කතාව මොකද්ද? නැකතට
පැල්ලේ හින්දිව්වද? නැකතට දුර ඇරියද? නැකතට ජනේලි වැහුවද? මෙව තමයි කතාවට යන්නේ. වැදගත්තියව හැටියට පොරොන්දන් ටික ගැලපුණාද? ගුණධර්ම කතාව නෑ. එතකොට ගුණධර්ම කතාවක් වෙන්නේ පෑ ගුණධර්ම පිහිටන්න නම්. ගුණධර්ම ගැන කතාවක් නැත්තම් ගුණධර්ම පිහිටන්නේ නෑ. අපි අහලා තියෙනවා මේ ඉස්සර එක 100 කෙනෙක් පොඩි වලක් හාරහාර හිටියා. මුණුබුරා ගිහිල්ලා අහනවා 100 මේ වල හාරන්නේ මොකටද? 100 කියන පුතේ මම මේ හාරන්නේ අඹ ඇටේ හිටවන්න කියනවා. එහෙනම් 100 දැන් ඔය අඹ ඇටේ ඔයා හිටෝලා ඔයාට ඔය අඹ ගහේ ගෙඩි කන්න කාලයක් ඒවිද? 100 කියනවා පුතේ මම මේ අඹ ඇටේ හිටවන්නේ මට ගෙඩි කන්න නෙමෙයි ඔයාලටයි. අන්න ඒක තමයි ධර්මයේ කියන්නේ. ඒව ධර්මයට අයිති දේවල්. එව්ව නැතුව ගියා. දැන් හැමදේම විසඳන්න හදන්නේ අර ලාභ ක්‍රමවලින්. එතකොට මොකද වෙන්නේ? මිනිසුතුල මිසදිටුව හොඳට පැතිරෙනකන් මිසදිටුවම ජය ගන්නවා. කවදාවත් බුද්ධ දේශනාවල් වලට තැනක් නැහැ. තැනක් නැති වෙන බුද්ධ දේශනාව තමයි මේ කර්මය, කර්මඵලය විස්තර කරන්නේ. පෙර ආත්මේ, ඊළඟ ආත්මේ ගැන විස්තර කරන්නේ. එතකොට මේවා ගැන මොකක්වත්ම දන්නේ නැති ලෝකෙක මිසදිටුවට පවතින ලේසි නැද්ද? මිසදිටුවට පවතින බොහොම ලේසි. හරියකම අපිත් මේ ධර්මය මෙහෙම නොකියා හිටියානම් මහමෙවුනාම කියන එකකුත් නොසදා හදන්නේ නැතුව හිටියානම් අසපුත් නැත්තම් මේ වෙද්දි සමාජය තුල බුද්ධ දේශනාව දැනගන්න මේ වර්තමානයේ දැන් තියෙන ඉඩකඩ තියෙයිද? කිසිසේත්ම නැහැ. අද හැමතැනම කවුරුත් කතා කරනවා. කවුරුත් මේ ධර්මයේ විස්තර කරනවා. කවුරුත් කියනවා. නමුත් මේ චතුරාර්ය සත්‍ය කියන වචනේ දැන් කවුරුත් කියනවා. නමුත් මේවත් මීට අවුරුදු 15කට 20කට කලින් කවුරුවත්ම කතා කළේ නැහැ. කවුරුව කතා කළේ නැහැ. එතකොට මේ කතා කරන්න පාදක වුණේ එක්කෙනෙක් හරි කතා කිරීමෙන් නේද? එක්කෙනෙක් හරි කතා කරන්න ඕනේ. එතකොට තමයි අනිත්‍යයත් කතා කරන්නේ. එතකොට දැන් මේ වගේ පරිසරයක් තුළ අපිට කල්පනා කරන්න තියෙන අවස්ථා ඔක්කොම පටු වෙනවා නම්, හිර වෙනවා නම්, හිතන්න පුළුවන් අවස්ථාවක් නැත්තම් එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඉඩක් නැහැ. නිකන් නාම රූප විඥාන කතා කරලා පළක් නැහැ. මනුස්ස ගුණ ධර්මවත් නැත්තම්. ඒත් ඒ නිසා මනුස්ස ගුණ ධර්ම ඇති වෙන්න අපිට තියෙන ඉඩකඩ අඩුයි කියලා ඔන්න අපි පළමුවෙන්ම තේරුම් ගත යුතුයි. ඊළඟට අපි තේරුම් ගත යුතුයි මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ වගේ දැන් අපිට මේ වෙද්දී අපි යම්කිසි නිදහසේ කල්පනා කරන මිනිසු. දැන් අපි මනුස්ස ජීවිතයේ සාමාන්‍ය මිනිසෙක් අත් විඳින්න නැති පුදුමාකාර නිදහසක් භුක්ති විඳිනවා. ඒක ඔබට තේරෙනවද දන්නේ? මේ ලෝකයේ අනිත් මිනිස්සු ගැන ගත්තොත් එහෙම සමහර මිනිස්සුන්ට මම දැක්ක අර අරාබියේ සවුදි වලද කොහෙද එක තාත්ත කෙනෙක්, ඒ කියන්නේ ඒ මුස්ලිම් තාත්ත කෙනෙක්, ඒ තාත්ත දරුවොත් එක්ක නිදහසට කැමති කෙනෙක්. ඒ තාත්තා මං හිතන්නේ අර එයාගේ Facebook එකක Twitter එකක දාලා මේ මම හරි නිදහසට කැමති. ඒ නිසා මම මේ දෙයියෝ කිව්වත් මම මේක නිදහසේ මගේ නිදහස ඉතින් මං කල්පනා කර බලන්න කියලා උන දෙයියෝ කිව්වත් කියන වචනයක් දාලා. ඒකට වැරදිකාරය වුණා. වැරදිකාරයයි වෙලා කස පහර ලැබුවා. කස පහරවල් 1000ක්. මේ ගියසු වානද කොහෙද? කසපාරවල් 1000ක් අවුරුදු 20කට හිරේ. මම නිදහසට කැමතියි කිව්වා කියලා. එතකොට ඒ වගේ රටක නිකන් කම්පියුටරේ හරහා මම නිදහසට කැමතියි කියලා කියපු එකට දඬුවම ලැබුණේ සෞදිවල. එතකොට බලන්න මිනිස්යන්ට කල්පනා කරන විදිය, කල්පනා කරන්න තියෙන නිදහස එතකොට අනාගතයේ නැති වෙයිද නැද්ද? නැති වෙනවා. කතා කරන්න තියෙන නිදහස නැති වෙනවා. ක්‍රියා කරන්න තියෙන නිදහස නැතු යනවා. ඇඳුමක් අඳින්න තියෙන නිදහස නැතු යනවා. මේ ඔක්කොම නැති වෙනවා අනාගත ලෝකෙට.
එතකොට ඉතින් දුෂ්ටකම තමයි පැටව ගහන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි. දැන් එතකොට තේරුම් ගන්න මේ වෙලාවේ අපි නිදහසක් භුක්ති විඳිනවද නැද්ද? දැන් අපිට දැන් තියෙන පස්සත ඒ පස්සත් එක්ක ගත්තොත් අපි කියමු දැන් අපිට මොන ආදරය කරන්න ආදරය ආදරවන්ත සැමියෙක් ලැබුණා. ආදරවන්ත බිරිඳක් ලැබුණා කියමු. ආදායමක් ලැබුණා. වාහනයක් ලැබුණා. බිස්නස් එකක් තියෙනවා. හැබැයි හිතන්න නිදහස නැහැ. කතා කරන්න නිදහස නැහැ. අඳින්න නිදහස නැහැ. ඇවිදින්න නිදහස නැහැ. එහෙම නැත්නම් අපිට දුකසේ හොයාගන්න ඕනි කෑම බීම. වෙහෙසිලා හොයාගන්න ඕනි කෑම බීම. සමගියේ ගෙදරිනුත් ආතරේ ලැබෙන්නේ නැහැ. නමුත් හිතන්න නිදහස තියෙනවා. කතා කරන්න නිදහස තියෙනවා. යන්න නිදහස තියෙනවා. යමක් කරන්න නිදහස තියෙනවා. මේ දෙකෙන් වටින්නේ කෝකද? දෙවෙනි එක. ඇයි හේතුව? අපේ නිදහස විඳින නිසා. අපේ නිදහස විඳින නිසා අපි නිදහස ගැන දන්නවා. නිදහස විඳින්නේ නැති පවුලක උපන්නොත් පුංචි කාලේ ඉඳලා මෙයා නිදහස ගැන මොකද්ද කියලා දන්නේ නැහැ. එයා ලොකු වුණාම කියනවා හිතන්න නිදහසක් ඕනේ. එයා නිදහසක් ඇතුව ජීවත් වෙච්ච කෙනෙක් නෙමෙයි. කතා කරන නිදහසක් ඕනේ. වචන වලට නිදහසක් ඕනේ නැහැ. නිදහසේ කතා කරන්න ඕනේ නැහැ. නිදහසේ තණ්ඩු ඕනේ නැහැ. නිදහසේ අඳින්න ඕනේ නැහැ. නිදහසේ යන්න ඕනේ නැහැ. ඔය හොඳයි කියන එක කියනවා. අද එක කියනවා. සමහර රටවල් වල. මම දැක්ක එක රටක මුස්ලිම් නායකයෙක් කියලා තියෙනවා මේ කතා කිරීම නිදහස ඕනේ නැහැ මොනවද කියලා. ඒ මොකද හේතුව? එයා හැදුනේ වැඩුනේ හිරකූඩුවක. හිරකූඩුවක හැදිච්ච එක්කෙනා දන්නේ හිරකුඩුවේ තත්ත්වය විතරයි. ඉතින් මේ නිසා අපිට මේ ලැබිච්ච නිදහස හැමදෑම තියේවි කියලා දන්නේ. දැන් ඔබට තිබුණ තව නිදහසක් ඔබ ළඟදී පාවිච්චි කළා. මොකද්ද? කතරින් නිදහස. තව පොඩි එකක් ගැසිලා යනවා. එතකොට මේ නිදහස තමයි එක එකකින් එකින් එක නැති වෙන්නේ. එතකොට මේ අවස්ථාවේ අපිට ලැබිච්ච මේ නිදහස අපි තේරුම් ගන්න ඕනේ මොන විදිහේද? නිකන් කී හිතලා බලන්න. මේ අන්තිම නිදහස වෙන්න පුළුවනි. මේ ලැබිච්ච නිදහස ඊළඟ ආත්මේ මම කිව්වේ ඒක දැන් බලන්න සාමාන්‍ය මිනිස්සයා ගවයා වෙලා උපන්නා නම් නිදහසක් නැති පවුලක ආගමික නිදහසක් නැති කතා කිරීමේ සිටීමේ නිදහසක් නැති පවුලක දරුවෙක් වෙලා උපන්නොත් අපේ මේ කටයුතු සියල්ල හමාරයි නේද? සියල්ල හාන්සි. සියල්ල හමාරයි. අපේ කටයුතු. එතකොට මේ ඔබට තේරෙන්නේ නැද්ද මේ මනුස්ස ලෝකේ නැති වුණොත් ඊළඟ ආත්මෙ එහෙම එකක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. දර අනුතරන්නේ නැද්ද? එහෙන වාසියේ තියෙන්නේ මේ ලැබිච්ච ජීවිතේ තමයි. මම ඒකයි කිව්වේ ඉස්සෙල්ලා අපි මේ හරියට අඳුන ගන්න ඕනේ අපිට මේ ලැබිච්ච එක. ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ අඳුනගත්තේ නැත්තම් මොකද වෙන්නේ? ප්‍රමාද වෙනවා. හරියට අඳුනගත්තේ නැත්තම් ප්‍රමාද වෙන්නේ මේකයි. මේ අවස්ථාව තවත් මීට වඩා හොඳ තැනකට යන්න හදා ගන්න ඕනේ කියන එකට එයා උත්සාහවත් වෙන්නේ නැහැ. මේකෙම මඩ වගුරේගේ මේ වගේ අපි කිව්වම නැවක් තියෙනවා. මේ නැව ගිලිනවා. මේ නැව ගිලිනවා. ඕ අපි කිව්වම ලොකු නැවක් තියෙනවා. මේ නැව දෙකට කැඩෙනවා කියමු. ඒතර මේ නැවීම නායකයෝ බිහි වෙලා මේ නැවීම කණ්ඩායම් බිහි වෙලා මේ නැවීම පෙළපාල් යනවා. මේ නැවීම වැඩ කරනවා. නමුත් මේ නැවේ ස්වභාවය මොකද්ද? ගිලි ගිලි යනවා. ඒතර අපිත් මේ නැවටම වෙලා හිටියොත් අර ගිලින නැවට අපි හිටියොත් ගිලි ගිලි යනවා නේද? අපි තව නැවක් තියෙනවා ගිලින්නේ නැති. ඒ ගිලින්නේ නැති නැවට බැරිද ඒ අදාළ ඉලක්කයට යන්න? ගිලින නැවකට පුළුවන් ද අදාළ ඉලක්කයට යන්න? බෑ. ගිලින් නැති නැවට
ආධාර ඉලක්කයට යන්න පුළුවන්. එනිසා මේ කිසිම දේශපාලන රටාවකින් අපිට මේ ගුණධර්ම දිනු කරන්න පුළුවන් ලෝකයකට යන්න බෑ. ඒකට යන්න නම් නොගිලින නැවකට ගොඩ වෙන්න ඕනේ. ඒ ඔක්කොම ගිලින නැව්. මොනවද ගිලින්නේ? අකුසලී. අකුසලී ගිලින නැව්වලට ගොඩ වෙලා ඒකෙම ගිලිලම මිසක් මේ අවස්ථාවේ බුද්ධිමත් එක්කෙනා කරන්නේ ඒක නෙමෙයි. බුද්ධිමත් කෙනා මොකද්ද කරන්නේ? බුද්ධිමත් කෙනා නුවණ කියන එකම පාවිච්චි කරන්න ඕනේ. නුවණ පාවිච්චි නොකොට මේකෙන් බේරෙන්න බෑ. නොගිලින නැවට ගොඩ වෙන්න ඕනේ. අර පංචතන්ත්‍රයේ තියෙනවා එක ජම්බු ගහක් තිබ්බ ගඟක් අයිනේ. මේ ජම්බු ගහේ හිටියා වඳුරේ. එතකොට මේ ගඟේ හිටපු කිඹුලෙක් මේ ජම්බු ගහ ළඟට ඇවිල්ලා අර වඳුරත් එක්ක යාළු වුණා. දැන් ඇයි හොඳයි ගං කතා කරනවා. දැන් ඉතින් ඊට පස්සේ වඳුර අර ජම්බු කඩලා දෙනවා අර කිඹුලට. කිඹුලා කල්පනා කිඹුලා මොකද කරේ? මේ ජම්බු ටික කටෙන් අරගෙන යනවා ගිහිල්ලා හාමිනේටත් කොටසක් දෙනවා. දීලා දැන් කකා ඉන්නකොට කිඹුලි යෝජනාවක් කළා. කිඹුලි කිව්වා මේ ජම්බු මෙච්චර රහනම් ඒ ජම්බු දෙන වඳුරගේ හදවත කොච්චර රහයක්ද කියලා. එතකොට කිඹුලා කිව්වා අනේ මේ මූසල කතාව ඔබ කියන්න එපා, අපිට උදව් කරපු කෙනා නොවේ මේ කියලා. ඊට පස්සේ කිඹුලිට අසනීප වුණා. කිඹුලි කිව්වා මට ඔයා දෙන ජම්බු එපා, මට අර වඳුරගේ හදවතම ඕනේ කිව්වා. දැන් ඉතින් උපායක් හොයන්නත් එපා. දැන් කිඹුලා ගියා. ගිහිල්ලා වඳුරට කිව්වා අනේ අපි හාමිනේගෙන් බේරෙන්න බෑ, ඔයාව බලන්න ඕනේ කියලා. ඒ නිසා මේ එක දවසකට පොඩ්ඩක් මාත් එක්ක ගිහිල්ලා අපි ගෙදරට ගොඩ වෙලා යන් කිව්වා. ඉතින් වඳුරත් විශ්වාස කළා හාය කියලා. මොකද කළේ? කිඹුලාගේ පිටේ නැග්ගා. නැගල ගඟ මැද්දට අරන් ගිහලා කිඹුලා හයියෙන් hina වුණා. hinaලකෝ ආ උඹ දැන් ඉවරයි නේද කියලා. ඇයි කියලා ඒක. තා පොඩ්ඩකින් අපි හාමිනේගේ බඩ ඇතිළු උඹේ හදවත කිව්වා. ඒ කොහොමද කියලා කිව්වා. නෑ හාමිනේගෙන් බේරෙන්න බෑ. මේ ජම්බු මෙච්චර රහනම් ඔව් ඒ ජම්බු දෙන්නේ වඳුරගේ හදවත කොච්චර රහයක්ද කියලා. එතකොට වඳුර ඔළුව කහලා කිව්වා අයියෝ යාළුවා ඇයි මට චූටක් කිව්වේ නැත්තේ? ඇයි කියලා ඇහුවා. හදවත ගහේ ඉල්ලලා ණාවේ කිව්වේ. ඊට පස්සේ එහෙනම් මොකද කරන්නේ? අනේ මම ඇරලුවන්න කිව්වා හදවත ගියෙන්ද. ආයේ මොකද කළේ? කිඹුලා එක්කන් ගියා අර ගහ ළඟට. වඳුර ගහට ගොඩ වෙලා කිව්වා දැන් පල්ල කිව්වා ආපහු මේ පැත්ත පලාතට එන්නේ. ආන් ඒ જાතිය මොලයක් නැත්තම්, ඒ වඳුරාට තිබිච්ච જાතිය මොලයක් නැත්තම් මේකෙන් නම් බේරෙන්න හම් වෙන්නේ නැහැ. මේක ගිලිනවාමයි. මේකෙන් ඇයි කුසල් වඩන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම නැති කරනවා මියන් රටාවෙන්. ඇයි මොකද හැම පැත්තින් බැලුවොත් එක්ක ද්වේෂයක් හටගනී, එක ගැටීමක් හටගනී, එක හිතේ පීඩාවක් ඇති වෙයි, අසහනයක් ඇති වෙයි, වෙන කිසිම සැනසෙල්ලක් නැහැ. ඒ නිසා ඒ වගේ අපි හරිදී උපක්‍රමශීලීව තෝරන්න දක්ෂ වුණොත් බේරෙන්න පුළුවන්. මොකද්ද තියෙන්නේ? හරිද, අපිට ඕනේ දැන් ඔන්න මනුස්ස ලෝකෙට අපි ආවා. දැන් අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. දැන් ඔන්න මනුස්ස ලෝකයේ තුල අපිට ගුණධර්ම රකින්න තියෙන අවස්ථාව අඩුයි කියලා දැන් මම කටින් කියන දෙයක් නැහැ. ඇයි හේතුව? දැන් ඔබට තේරෙනවා ඒක. ඒයි තමම මේ ගුණධර්ම දියුණු කරන්න හදනකොට ඒකට ඉඩක් නැහැ. ඒකට බාධා තමයි තියෙන්නේ. බලාපොරොත්තු නැති තැන් වලින් අසාධාරණකම් සිද්ධ වෙනවා. එතකොට හැමතිස්සෙම හිත ගැටෙනවා. එතකොට එහෙම පේනෙද්දි අපට සිද්ධ වෙනවා වඩාත් බුද්ධිමත් වෙන්න. එතකොට වඩාත් බුද්ධිමත් වෙන්න මම ඔබට පොඩි උපමාවක් කිව්වා තමන්ගේ ජීවිතය ගැන. මොකක් වගේ තේරුම් ගන්න කියලාද? කලයක් වගේ. මැටි කලයක් වගේ. ඒ මේ කලේට එයා දක්ෂ වෙන්න ඕනේ
ඔව් වතුර බින්දුව බින්දුව වගේ දාගන්න. එහෙම කළා දැන් ඔන්න මනුස්ස ලෝකෙ ඉඩක් නැත්තම් ඊළඟට කොහෙද අපි ඉඩ තියෙන්නේ? අපිට හිතන ලෙසින් දෙවියන් අතරට යන්න පුළුවන් වෙයිද? බෑ. හිතන ලෙසින් යන්න බෑ. 100ට 100ක්ම අවංක වෙන්න ඕනේ. තමන්ට බාහිර ලෝකෙට අවංක වෙලා වැඩන්නේ. 100ට 100ක් තමන්ට අවංක වෙන්න ඕනේ. තමන්ගේ ගමන ගැන අවංකකම තමන්ට තියෙන්න ඕනේ. තමන්ට මේ අනතුර තේරෙන්න ඕනේ. මේ මනුස්ස ලෝකෙ පිහිටක් නැහැ. අනාගතයේ මිනිස්යන්ටත් විතරම අනතුරුදායකයි. ගුණධර්ම පරිහානියට පත්වෙවි යන ලෝකයක් කියලා මේ ස්වභාවය තමන්ට තේරෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න යෝනිසෝ මනසිකාරය කියන එක ණයට ගන්න බෑ. දැන් අපි කියමු කෙනෙක් අපේ බණපටිම අහනවා. අහ අහ ඉන්නවා. උන්න කියලා යෝනිසෝ මනසිකාරය තිබෙන්නේ නැහැ. පොත් කියවනවා කියෝ කියෝ ඉන්නවා. නමුත් යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියන එක ණයට ගන්න බෑ. ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. බාහිර කෙනෙකුට දෙන්නත් බෑ. බාහිර කෙනෙකුගෙන් බලින් ගන්නත් බෑ. ඒක කවුද ඇති කරගන්න ඕනි? තමන්ම ඇති කරගන්න ඕනේ තමන්ට තේරෙන පිළිවෙලකින්. ඒ තමන්ට තේරෙන පිළිවෙලකින් තමන්ම ඇති කරගන්න ඕනේ. ඒ තමන්ට තේරෙන පිළිවෙලකින් ඇති කරගත්තොත් දැන් ඔන්න බලන්න මේ බුදුරජාණන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ සිකී බුදුරජාණන් වහන්සේ උපන්නේ මේ මහා භද්‍ර කල්පයට කලින් ගොඩාක් ඈත. ඒ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔන්න සිකී බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවා. උන්වහන්සේ පිරිනම් පෑවට පස්සේ උන්වහන්සේගේ සහෝදරයෙක් ඊට සිකණ්ඩි කියලා. ඒ සහෝදරයා තමයි ඒ රටේ හිටපු රජුරු. ඒ රජතුමා ඒ රටේ හිටපු රජතුමා අර පිරිනුවන් පෑපු බුදුරජාණන් සිකී බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ ලස්සන චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍ය හැදුවේ කවුද? සිකී බුදුරජාණන් වහන්සේගේ සහෝදරයා. ඒ සහෝදරයා නම මොකද්ද? සිකණ්ඩි. දැන් තවසක් මේ සහෝදර රජුරු මල් පූජාවක් කරනවා මේ චෛත්‍යයට. මේ චෛත්‍යයට මල් පූජාවක් කරනවා. මල් පූජාවක් කරද්දී හුළඟට මලක් ඒ පූජා කරපු මලක් හුළඟට වැටුණා. හුළඟට වැටුණා. වැටුණාම මේ මොකද උනේ? අර ඒ ළඟ හිටපු මිනිසෙක් ඒ මල අරගෙන රජුරන්ට දුන්නා. මෙන්න දෙවියන් වහන්සේ මේ මලක් වැටුණා කියලා. රජුරු ඒ මල අතට අරගෙන අයමත් එයාටම දුන්නේ. එහෙනම් ඔයා පූජා කරන්න. මල ගත්තා. සාමාන්‍යයෙන් ගත්තකම වෙන කෙනෙක් නම් මොකද කරන්නේ? ආයතනෙම නිකන් තියෙනවා. එයා හැම කලේ නෑ. එයා මල අතට අරගෙන හොඳට බුදුගුණ මෙනෙහි කළා. දෙයක කවුරක් කියා දුන්නේ? මං කිව්ව එක යෝනිසෝ මනසිකාරිකෙන් ණයට ගන්න බෑ. ඒක කවුරක් කියා දුන්නේ? එයා තනියම හිතුවා බුදුරජාණන් වහන්සේ ගැන හිතලා බුදුගුණ මෙනෙහි කර කර අර චෛත්‍ය වටේ මෙයා මේ මල අරගෙන යනවා. දැන් පිටට පේන්නේ මොකද්ද? මෙයා බුදුගුණ මෙනෙහි කරන පිටට පේනවද? නෑ. මෙයාට පිටට පේන්නේ මොකද්ද? පිට කෙනෙකුට අර බිම වැටිච්ච මල රජුරුන්ට මෙයා දුන්නා. ඊට පස්සේ රජුරු ආපහු අරගෙන මෙයාට දුන්නා. ඒක පිටට පෙවුණා. ඊට පස්සේ ඒ මල අරගෙන එයා දැන් වටේ යනවා. පිටට පේනවා. දැන් මෙයා හිතින් මොකද්ද කරන්නේ? අර බුදුරජාණන් වහන්සේ ගැන බුදුගුණ මෙනෙහි කරනවා. ඒ ටික තමයි යෝනිසෝ මනසිකාරය. අර කරන ටික හිතින් බුදුගුණ මෙනෙහි කර කර මෙනෙහි කර කර ගිහිල්ලා පූජා කළා. දෙමියත් මැරුණා. මේ 30 කල්පයකට කලින් මෙයා කොහොමහරි මේ සසරේ ඇවිදගෙන ඇවිල්ලා ගෞතම බුදුරජාන් වහන්සේ කාලේ මනුස්ස ලෝකේ උපන්නා.
ඉපදිලා බුදුරජාන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදිලා රහතන් වහන්සේ නමක් වුණා. රහතන් වහන්සේ නමක් වුණාට පස්සේ මේ මුන්නහසෙට ලැබුණා ත්‍රිවිද්‍යාව. ත්‍රිවිද්‍යාව කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙරවිසු කඳ පිළිවෙල දකින නුවණ. දිවස චුතුපාත ඥානේච ආසවක්කේ ඥානේ. දැන් පෙරවිසු කඳ පිළ මම කලින් ජීවත් වෙලා තියෙන කොහොමද කියලා මේ ආපස්සට බලනවා. බලන්දි බලද්දි මේ සතර අපේ වැටිලා නැහැ. කල්ප 30ක් අර මල පූජා කරපු ජීවිතේ ඉඳලා සතර අපේ වැටිලා නැහැ. එතකොට බලන්න අර යෝනිසෝ මනසිකාරයෙන් කුසල් උපදවාගත්තු එක තමන්ට දීපු උදව්ව. ඒක තමන්ට උදව් කළේ පුද්ගලික නෙමෙයි. කුසලය. යෝනිසෝ මනසිකාරයේ තුලින් උපන්න කුසලයයි. අපි හිතන් ඉරුත් අපිට අසවලා උදව් කරાવી. අසවල් කෙනා උදව් කරાવી. අසවල් කෙනා උදව් කරાવી කියලා නෑ. උදව් කරන දේ තියෙන්නේ තමන් ළඟ. තමන් ළඟයි තියෙන්නේ තමන්ට උදව් කරන දේ. මොකක්ද? යෝනිසෝ මනසිකාරය. තමන් ළඟමයි තමන්ට උදව් කරන දේ තිබෙන්නේ. තමන් ළඟමයි තමන්ව වනසන දේ තිබෙන්නේ. මොකක්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්න පටන් ගත්ත එක්කෙනාට නූපන් රාගය උපදිනවා. නූපන් ද්වේෂය උපදින, නූපන් මෝහය උපදින, නූපන් භය උපදින, නූපන් මාන්නය උපදිනවා. මේ වගේ මහා කෙලෙස් ගොඩක කෙලෙස් ගොඩක එයා පැටළුණාට පස්සේ කෙලෙස් නිසා වෙන්න තියෙන දේවල් ඔක්කොම එයාට වෙනවා. කෙලෙසුන් නිසා වෙන්න තියෙන හානි ඔක්කොම එයාට වෙනවා. යෝනිසෝ මනසිකාරයට ආපු එක්කිනාට යෝනිසෝ මනසිකාරය තුල එයා කුසල් නම් දිනු කරන්නේ. කුසල් නිසා ලැබෙන්න තියෙන වාසි ඔක්කොම ලැබෙනවා. ආනේ අවාසි දුරු කරගන්න, ජීවිතයේ තියෙන හානි දුරු කරගන්න, නැත්නම් හානි දුරු කිරීම කෙසේ වෙතත් හානි අවම කරගන්න, හානි සම්පූර්ණ දුරු කරන්න බැරි වෙන්න පුළුවනි. නමුත් හානි අවම කරගෙන අපිට ජීවිතය ගැන රැකවරණේ වාසිය ලබා ගන්න පුළුවන් විදිහේ දෙයක් අපි කරගත්තොත්, හැබැයි ඒක කරලා දෙන්න පුළුවන් කාටද? තමන්ගේම යෝනිසෝ මානසිකාරයටයි. ඒක මෙහෙම තේරුම් ගන්න. දැන් ඉස්සෙල්ලා අපි තේරුම් ගත්තා අපිට තියෙන ගුණධර්ම වඩන්න සීමිත අවස්ථාවක්. ඒ කියන්නේ පරිසරයෙන් උදව්වක් නැහැ. එතකොට පරිසරයෙන් ලොකු උදව්වක් නැත්තම් අපිට ගන්න තියෙන වීරිය සුළු එකක්ද වැඩි එකක්ද? ඒ දැන් පරිසරයෙන් උදව් දැන් අපි ගමු මෙහෙම ජීවමාන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවා. ඔන්න රහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. රහතන් වහන්සේලාගෙන් නිර්මල ධර්මයක් ඇහෙනවා. තමනුත් දුප්පත් පවුලක වාසය කරන, නමුත් හොඳට යෝනිසෝ මනසිකාරයේ පිහිටන හිතක් ඇතුව. එතකොට පරිසරේදී තමන්ගෙනුයි දෙකේම වාසිය නැද්ද? පරිසරිනුත් වාසිය තියෙනවා, තමන්ගෙනුත් වාසිය තියෙනවා. මේ වෙද්දි පරිසරේ වාසියකුත් නැහැ, තමන්ගෙන් වාසියකුත් නැහැ. පරිසරයකින් වාසියක් නැත්තම්, තමන්ගෙන් වාසියකුත් නැත්තම්, ලේසියෙන් හිතේ පිහිටන්නේ කුසලයේද අකුසලයේද? අකුසලය. අකුසලයේ හිතේ පිහිටියට පස්සේ ඇතුලෙන් වාසියක් නැත්තම් අකුසලයේ ප්‍රහාණය කිරීමත් ලේසි නැහැ. ඒ අකුසලයේ ප්‍රහාණය කරන්න නම් යෝනිසෝ මනසිකාරයෙන් උදව් ලැබෙන්නိපාය. යෝනිසෝ මනසිකාරයෙන් උදව්ව නැත්තම් කොහොමද අකුසලේ ප්‍රහාණය කරන්නේ? ටික ටික අකුසලේටම ඇදෙනවා. මෙන්න මේ අනුතර නිසා මම කිව්වේ ඒකයි. අපි මේ ටික හොඳට වටහා ගන්න ඕනේ කලබල නැතුව. කලබලේට මෙයා මුකුත් ගන්න බෑ. දැන් කලබල දැන් අපිට පුරුදු වෙලා තියෙනවනේ. කඩේ ඉන්න කලබලෙට බඩු මුට්ටු ගන්න පුළුවන්. කඩේට ගියා ආප්පියක් දෙන්න, ආප්පිය දාගත්තා. කඩේට ගියා කොත්තුවක් දෙන්න, දාගත්තා. හැමදේම දැන් හදලා ලෑස්ති පිට තියෙනවා. ගියා පිදාගත්ත, ගෙනිච්චා.
ඔය ක්‍රමයට ගුණධර්ම ලෑස්ති පිට නැහැ. ගුණධර්ම හයිබ්‍රිඩ් වෙලා නැහැ. ගුණධර්ම එහෙම හයිබ්‍රිඩ් කරලා ගන්නත් බෑ. ඇයි? හේතුව ගුණධර්ම කියන ඒවා කෘතිමව නැත්තම් ලේසියෙන් පහසුවෙන් උපද්දවන දේවල් නෙමෙයි. හැබැයි කාලයක් තිස්සේ ගුණධර්ම උපද්දවපු ගුණධර්ම බලවත් කරපු උත්තමයෝ බුදුරජාණන් වහන්සේ ජීවත් වැඩ සිටිට කාලේ නම් බොහොම ලේසියෙන් පහසුවෙන් මේ ධර්මය අවබෝධ කරගත්තා. මේ කාලේ ලේසි පහසු කතාවක් නැහැ. ඒකයි මේ කාලේ කිසි කෙනෙකුට තවත් කෙනෙකුට මාර්ගඵල දෙන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. මාර්ගඵල කිසි කෙනෙකුට දෙන්න බෑ. මාර්ගඵල තව කෙනෙකුට උපද්දවලා දෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේට පමණයි. ඒකට කියනවා නමක්. මාර්ගඵල තව කෙනෙකුට දෙන්න පුළුවන් දේශනාවට නමක් කියනවා. සාමුක්ඛංශික දේශනා. තෙමේම උසස් බවට පත් කරවන දෙසුම. ඒකනේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ දේශනාව අහන එක්කෙනා උසස් බවට පත් වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? සාමුක්ඛංශික දේශනා. ඒක බුදු කෙනෙකුට විතරමයි කරන්න පුළුවන්. තවත් කෙනෙකුට මාර්ගඵල දීම ලෝකේ වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. හා මම ඔබට උපකාර කරන්න මම මාර්ගඵල දෙන්නම් කියලා කිසි කෙනෙකුට කරන්න බෑ. ඒක බුද්ධ දේශනා බැලුවම පේනවා. එහෙමනම් යම් කිසි කෙනෙකුට ඒක පුළුවන් නම් එයාට අර දේශනාව පුළුවන්. මොකද්ද? සාමුක්ඛංශික දේශනාව මේ කාලේ ඉන්න උන්දලට පුළුවන් නම් එහෙනම් අනිවාර්යයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් විය යුතුයි. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් පුළුවන් විය යුතුයි. මහා කස්සප මහරහතන් වහන්සේටත් පුළුවන්. ඒ කාටවත්ම බැරි වුණා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේටත් සාමුක්ඛංශික දේශනාව බෑ. මොග්ගල්ලාන මහරහතන් වහන්සේටත් බෑ. මහා කස්සප මහරහතන් වහන්සේටත් බෑ. එහෙනම් කාටද ඒක පුළුවන්? බුදුරජාණන් වහන්සේට පමණයි. එහෙමනම් අපිට මේ කලබලයට අසවල් තැනින් මගපල ගන්නවා, අසවල් තැනින් මගපල ගන්නවා, අසවල් කිනාගෙන් මගපල ගන්නවා, අසල් කිනාගෙන් පිහිටයි කියලා කරන්න බෑ. ඒ කතාවම බුද්ධ වචනට විරුද්ධයි. ඒ නිසා දැන් ඔබ තේරුම් ගන්න කලබලයට ගන්න බෑ. කලබලයට ගත්තු කෙනෙක් නෑ. කලබලයට දෙන්න බෑ. ඒක කාටවත් කරන්න බෑ. සාමුක්ඛංශික දේශනා පුළුවන් බුදු කෙනෙකුට පමණයි. එතකොට බුදු කෙනෙකුට පමණක් නම් සාමුක්ඛංශික දේශනා පුළුවන්. වෙන කෙනෙකුට බැරි නම් ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එතකොට එහෙනම් ධර්මයේ තුල පිළිසරණ ලබා ගන්න අපේ ඇතුලෙන් උදව් වෙන්නේ මොකද්ද? යෝනිසෝ මානසිකාර්යය. ඒ යෝනිසෝ මානසිකාර්යය තුලින් තමයි යා කල්පනා කළ යුත්තේ. දැන් බුද්ධ කාලේ ඒ වගේ එකක් වුණා. භික්ෂුවක් පස් කාලේ මේ කුටියක් හදන්න හිතාගෙන ගහක් කපන්න ගියා. ගහක් කපන්න ගියපු වෙලාවේ ඒ ගහේ හිටියා දේවතාවෙක් අරගෙන. ඒ දේවතාව කිව්වා භික්ෂුව මේ ගහ කපන්න එපා, මම මේකේ අරගෙන ඉන්නේ. ඒකට භික්ෂුව කිව්වා නෑ, මේ දෙවිය ඔයා වෙන ගහක් හොයාගන්න කියලා, මම මේක කපනවා, මට කුටිය හදාගන්න වෙන එකක් නැහැ කියලා. අර පොරව උස්සපු පාර උස්සපු වේගය අර පහලට ගහනකොට ඒක නවත්ත ගන්න බැරුව ගියා. අන්නේ වෙලාවේ දෙවියාගේ දෙවියා උකුලේ හිටියා තව දේව දරුවෙක් වඩාගෙන. එයාගේ අතත් කපාගෙන තමයි අර ගහට කැපුණේ. ඊට පස්සේ මෙන්න දෙවියට හිත පහල වුණා. මොකද්ද? මරන්න ඕනේ. කුසල්ද අකුසල්ද? ඒ සනීම හිත පහල වුණා. එපා. අන්න යෝනිසු මනසාරෙන් කරපු දේ. කරන්න ඕනේ කියලා අකුසලයක් ආවා හිතට. ඊට පස්සේ හිතට ආවා එපා, මං ඉවසනවා. මම මේක කරන්නේ නැහැ. මම මරන්නේ නැහැ. මම මේක ගිහිල්ලා සාස්තු බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනවා. අන්න බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරන්න ගියා. ගිහිල්ලා කිව්වා බුදුරජාන් වහන්සේ වදාළ දෙවිය බොහෝම හොඳයි ඔබ කරපු වැඩේ. ඒ භික්ෂුව ඉතා සීලවන්තයි. බැරි වෙලාවත් ඔබ යතින් ඒ භික්ෂුව මැරුණා නම් ඔබ නිරේ කිව්වා.
දැක්කද තමන්ගේ ඒ ආවේගයට ඊට නොදී ඒ නෝනින් කල්පනා කරා නම් ඉස්සනින් ඒ අවස්ථාව තමන්ට දීපු රැකවරණි. ඒ තමන්ට රැකවරණි දුන්නේ ඒ දෙවියාට රැකවරණි දුන්නේ දෙවියෙක්ද? ඒ දෙවියාට රැකවරණි දුන්නේ කවුද? තමන්ගේ ගුණයක්. ඒ ගුණය ඇති උපදෙවි යෝනිසෝ මනසිකාරෙන්. ඒ යෝනිසෝ මනසිකාරෙන් කරන්නේ ගුණය උපදවන එක. දැන් බලන්න තනියම හිතලා සංවර වුණානේ. ඒ භික්ෂුවට බැන්නෙත් නෑ. ඒ මරන්න පුළුවන්කමක් තිබුණා. ඒ කියන්නේ දෙවියට මේ යම් කිසි බල සම්පන්නකමක් තිබ අර භෞතික ශරීරයකට හානි කරන්න පුළුවන්කම තියෙද්දි එයා කරේ නෑ. එතකොට බලන්න මේ මානසිකව අපිට තියෙන්න ඕනේ අන්නේ හැකියාව හරි දේ හඳුනාගෙන කිරීමට. ඒක ණයට ගන්න බෑ. යෝනිසෝ මනස අන්න ඒක මතක තියාගන්න. මොකද්ද යෝනිසෝ මනසිකාරය? ණයට ගත නොහැකිය. අනුන්ගෙන් ගත නොහැකිය. යෝනිසෝ මනසිකාරය අනුන්ගෙන් ගන්න බෑ. නුවණින් කල්පනා කිරීම කියන එක ණයට ගන්න අනුන්ගෙන් ගන්න බෑ. නමුත් තමන්ම නුවණින් කල්පනා කරන එක හදා ගන්න ඕන හිතලා. අපිට යන්තම්වත් තෝක තියෙයිද යන්තම්වත් නැද්ද? යන්තම්වත් තියෙන්න පුළුවන්. යන්තම්වත් අපිට ඒක තියෙන්න පුළුවන් නම් ඒක උදව්වක්මයි. අපිකම අපි අන්ධකාරේ ඉන්නවා. අන්ධකාරේ ඉඳිද්දී අපි ළඟ තියෙනවා එක ගිනි කූරක්. ආලෝකේ දල්ව ගන්න ඕක අපිට පාවිච්චි කරන්න බැරිද? අපිට ආලෝකේ දල්ව ගන්න ඕක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආලෝකේ දල්ව ගන්න එක පාවිච්චි කළොත් ගිනි ගොඩක් ගහ ගන්න පුළුවන්. එතකොට අපිට පිටාමත් පේනවා. හැමදේම පේන හැබැයි ගිනි කූරක් හැරීර තමයි අපි ළඟ තියෙන්නේ. ඒ වගේ තමයි යෝනිසෝ මනසිකාරේ. තමන් ළඟ තියෙන්න පුළුවන් තමන් වැඩක් නොගෙන. එතකොට නුවණින් කල්පනා කළා ඊරිසියා, ක්‍රෝධ, වෛර මේවට ඉඩ නොදී අපි ඒක ඇති කරගන්න ඕනේ තමන්ගේ ජීවිතයට. ඉතින් මේ විදිහට කරගන්න අපිට උදව් වෙන්නේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ. දැන් මම කල්පනා කළේ අපි හවස් සරුවේ ඉගෙන ගන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේ කොහොමද මේක කළේ කියන එක. මොකද ඒ පාදින්න ඕනේ අපි බුදුරජාණන් වහන්සේ ගැන හරියට පැහැදුන් නැති නිසා තමයි ඔය එක එක මේ එක එක මිත්‍යා විශ්වාස, මිත්‍යා ඇදහිලි, මිත්‍යා දේවල් පස්සේ කෙලවරක් නැතුව යන්නේ. අපි තමන්ට තමන් ගිහිල්ලා බය නැතුව තමන්ට වලෙන් ගොඩ වෙන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. තමන් වැටුනොත් වලක සාමාන්‍ය කෙනෙක් වලක වැටුනොත් ලේසියෙන් ගොඩ එන්නේ ඒ වලේම විඳවනවා. ඒ නිසා තමන්ට බුදු කෙනෙක් ගැන හිත පහදවාගෙන තියාගත්තොත් ඒකේ හරි වාසියක් තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ඥාන, උන්වහන්සේ කොහොමද මේවා ගැන දේශනා කළේ කියලා, උන්වහන්සේගේ පරිපූර්ණ ඥානස්කන්ධය ගැන, ඒක මේ වගේ එකක්. දැන් ඔබ අහලා තියෙනවද මිහින්තලේ කළුදිය පොකුණ කියන එක ගැන? කළුවර පොය දවසක කළුදිය පොකුණ අයිනේ කළු බුද්ධ රක්කිත කියන රහතන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කළා කියනවා. ඒ කාලකාරාම සූත්‍රය බුදු ගුණ විස්තර වෙන්නේ. ඉතින් රාත්‍රී පටන් අරගෙන උදේ හැම හමාර කරලා තියෙන්නේ. එදා රාත්‍රී සද්ධාතිස්ස රජුරෝ එතනට ඇවිල්ලා බණහන්න ඇවිල්ලා පැත්තකින් ඉඳගෙන හිටගෙන ඉඳලා කවුරුවත් දන්නේ නැහැ. ඊට පස්සේ කළු බුද්ධ රක්කිත රහතන් වහන්සේ එළි වෙනකන් දැන් ධර්ම දේශනා කළා. බණ ඉවරුණාට පස්සේ හැමෝටම ඉහලින් සාදු හඬ දීලා තියෙන්නේ සද්ධාතිස්ස රජුරෝ. සද්ධාතිස්ස රජුරන්ගේ සාදු හඬ ඇහුණා. ඊට පස්සේ සාදුකාර දීගෙන රජුරෝ ඇවිල්ලා වන්දනා කළා. ඊට පස්සේ ඇහුව රජතුමනි කොයි වෙලාවේද මෙහි ආවේ කියලා ඇහුවා. ස්වාමීනි මම ඊයේ බණ අහන්න බණ පටන් ගත්ත වෙලාවේ මෙහි ආවේ කිව්වා. වාඩි වුණාද? නෑ වාඩි වෙන්න තැනක් ලැබුණේ නෑ, මං හිටගෙන හිටියේ කිව්වා. බල රජවරු
එතකොට හිටගෙන හිටිය කිව්වා. ඊට පස්සේ ඇහුවා හිටගෙනම බණ ඇහුවද කියලා එළිවෙනකන් අමාරු නැද්ද කියලා. අනේ ස්වාමීනි මම තව අහන්න කැමතියි කිව්වා. මම මේ බණ අහන්න පටන් ගත්ත වෙලාවේ මේ රජ්ජුරුව කියනවා සද්ධාතිස්ස රජ්ජුරුව මේ බණ අහන්න පටන් ගත්ත වෙලාව මගේ හිත තැම්පත් වුණා. හිත එකඟ වුණා. එක වචනයක් නෑර මං ඇහුවා කිව්වා. බලන්න පින්වන්ත රජා පින්වන්ත රජතුමා ඊට පස්සේ ඇහුවා ඒ රජ්ජුරුව ස්වාමීනි ඔය දේශනාගරේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කොච්චරක් වගේද කියලා ඇහුවා. කෝ රජතුමනි මහා ගංගාවක ගංගාවක් ගලද්දි කෙනෙක් ඒ වතුර පාරට ඉදි කට්ටේ අර සිදුර තියෙන ඉදි කටු මූණත අල්ලනවා. ඉදි කටු මූණත වතුර පාරට ඇල්ලුවාම ඒ ඉදි කටු මූණතින් යම් වතුර චුට්ටක් නික්මෙනවද? අන්නේ එච්චරයි මං කිව්වේ. අපිට අපි වගේ අයට බුදුගුණ කියලා ඉවර කරන්න බෑ කිව්වා. කවුද මේ කියන්නේ? රහතන් වහන්සේ, කළු බුද්ධ රක්කිත රහතන් වහන්සේ කියන්නේ. ඉතින් එහෙම කියලා කෝ ඒ නිසා ඊට පස්සේ කෝ ස්වාමීනි මට තවත් උපමාවක් කියන්න කිව්වා. ඊට පස්සේ කෝ රජතුමනි සාගරයකින් වතුර දිය දෝතක් ගත්තොත් ඒ දෝත ඉතා ස්වල්පයයි කිව්වා. සාගරෙමයි වැඩි කිව්වා. ඉතින් අහලා ඊට පස්සේ රජුරු කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මෙබඳු ආකාරයට බුදුගුණ කිව්වා නම් මමත් මට පුළුවන් වටිනාම දේ ඔබ වහන්සේට මම පූජා කරනවා කියලා වෙලෙ සද්ධාතිස්ස රජුරෝ තමන්ගේ ශ්‍රී ලංකා රාජ්‍යයේ අර රහතන් වහන්සේට පූජා කළා. ස්වාමීනි මම මේ රාජ්‍යයේ ඔබ වහන්සේට පූජා කරනවා කිව්වා පිරිකර හැටියට. එතකොට කොහේ එහෙනම් හොඳයි රජතුමනි මම මේ රාජ්‍යයේ ඔබතුමාටම ආයි දෙනවා දැහැමින් මේ රාජ්‍ය කරන්න කියලා. එතකොට බලන්න මේ බුදුගුණ කියන එක මේක එතකොට අපිට තේරෙන්නේ මොකද්ද? අපිට එහෙම විස්තර කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි නම් අපිට තියෙන්නේ අපේ නැනපමණින් තේරුම් ගන්න එකක් නම් අපි එහෙම තේරුම් අරගෙන සිත පහදවා ගන්න ඕනේ. පළවෙනි කාරණේ ඒකයි. බුදුරජාණන් වහන්සේ කෙරේ සිත පහදවා ගත්තාම ඒ පහදවාගත්තේකේ වාසිය තියෙන මොකේටද? යෝනිසෝ මනසිකාරයටයි. හරියට බුද්ධ දේශනාව පහදව ගත්තොත් ඒකෙන් ඒ චිත්ත ප්‍රසාදයෙන් රුකුල් ලබන්නේ කුමක්ද? නුවණින් සැලකීමයි. එතකොට හිතේ පැහැදීමක් හරි විදිහට නැත්තම් ආයෝනිසෝ මනසිකාරයේ හිත වහගන්නකොට එයාට ඒකෙන් ගැලවෙන්න බෑ. තේරුණාද කියලා අපි ඒක? දැන් හොඳට හිතේ පැහැදීම තිබුණොත් අයෝනිසෝ මනසිකාරය ආවත් අයෝනිසෝ මනසිකාරයෙන් අකුසල් මෙනෙහි කළත් අර හිතේ පැහැදීම නිසා ආයිමත් බුද්ධ වචනේ මතක් කරනවා. බුදුරජාන් වහන්සේගේ ධර්ම මෙහෙම දේශනා කළා තියෙනවනේ මම මෙහෙම කල්පනා කළා හරියන්නේ මං අමාරු වටෙනවා කියලා ආයිමත් අර මාර්ගයට කල්පනා කළා යහපත් මාර්ගයට එනවා. හැබැයි එයාට එහෙම පැහැදීමක් නැත්තම් බුදුරජාණන් වහන්සේ ගැන හිතේ හටගත්තු අකුසලී ඌකම වරුවක් කල්පනා කර කර ඕකම කියෝ කියෝ ඕකේම ඉන්නවා. අයි ඒකෙන් මිදෙන්න හැකියාව නැහැ. ඒ හැකියාව ගන්න තියෙන්නේ එකම දෙයකින්. හිතේ ඇති කරගන්න පැහැදීමෙන්. ඒ නිසා බුදු කෙනෙක් කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කරගන්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට ලැබෙන ලුකුම සහයෝගය. ලොකුම උපකාරේ. ඒකෙන් තමයි තමන් ඔක්කොම තමන්ට නෙමෙයි තමන් තැන දෙන්නේ. තමන්ගේ මාහන්ඩෙන්ට තැන දීලා වැඩන්නේ. මම මේක කරගන්නවා. මම ඒක කොහොම හරි කරගන්නවා. මම මේක කොහොම හරි කරගන්නවා කියලා කරගත්තු කෙනෙක් නැහැ. එහෙම මේ කාලේ කරන්න බෑ. බුද්ධ කාලේ නම් පුළුවන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ පෙනිපෙනි ඉන්නවා. එතකොට රහතන් වහන්සේලා පෙනිපෙනි ඉන්නවා. ඒ කාලෙට පුළුවන් කරන්න. ඒ බුදුරජාන් වහන්සේගේ කාලේ හොඳට වීරිය ගන්න පුළුවන්. මේ කාලේ එහෙම නැහැ. එහෙනම් මේ කාලේ වීරිය ගන්නත් අමාරු නම් ඊළඟට පරිසරිනුත් නැත්තම් අපි නිකන් ආටෝපිට කතා කළා බලන්නේ. ඔය ආටෝපිට කතා කළා කියලා ඇත්ත ඉදිරි ආටෝපි පුස් වෙන්නේ නැද්ද? ආටෝපින් කොච්චර අපි තියාගෙන හිටියත් අපි ගුණවන්තයි. අපේ නම් අපි මේ ගත්තු දේ නම් අතාරින්නේ නැහැ. මම නම් මේ ධර්ම මාර්ගය අතාරින්නේ නැහැ කියලා අපි කියාගෙන ගිහිල්ලා ආටෝපෙට
තමන්වත් දන්නේ තමන් අතහැරපු තැන. ධර්මමාර්ගය තුල කවදාවත් මේ ආටෝපේට ගුණධර්ම මම නම් මේක අතාරින්නේ මම නම් කරනවා කියලා එක්කෙනෙක් පින්නන් හිම කරගත්තු කිසි කෙනෙක් නැහැ. එක්කෙනෙකුටවත් බෑ. ඇයි බැරි? මේ වෙද්දී අර අනාගත වාක්‍ය ඉෂ්ට වේගෙන යන්නේ. දැන් මිනිස්සයා ගුණධර්ම වලින් පරිහානියට පත් වෙන්න පරිහානියට පත් වෙන්න ගුණධර්ම දුර්වල වෙන්න මේ බාහිර ලෝකේ සියල්ල තියෙන්නේ බුදුරජාණන් වහන්සේ යමෙක් පෙරද්දුවාද එයාගේ වසඟේ. බෝධි මූලයේදී බුදුරජාණන් වහන්සේ සේනා සහිත වූ යම් කිසි කෙනෙකුව පෙරද්දුවාද එයාගේ වසඟේ දැන් ලෝකේ තියෙන්නේ. එයාගේ වසඟේ මොකක්ද? එයා කියනවා එක්තරා අවස්ථාවක දැස නැතිවද මට සියල්ල පෙනේ. සවන් නැතුවද මට සියල්ල ඇසේ. එහෙනම් මේ හැම දෙයක්ම ඇහෙනවා. දැස නැතිවද සියල්ල පෙනේ. සවන් නැතුවද සියල්ල ඇසේ. මම හැම තැනම සිටිමි. ඕක තියෙන්නේ මිසදුටු පොතක. එතකොට බලන්න මේ தත්ති. ඒ බඳ ලෝකයක දැන් කවුරු කියන මම නම් කරගන්නවා මේක. කාටද ඉස්සෙල්ලාම ඇහෙන්නේ? ඔහුටයි. මම නම් කරනවා කියලා වීරිය කරගෙන එරිණෙ ගුදාගෙන වාඩි වෙනවා. කාටද ඉස්සෙල්ලාම පේන්නේ? ඔහුටයි. ඒ නිසා මේ සියල්ල අඳුනාගෙන එහෙනම් අපිට විශ්වාසය තියාගන්න ඕනේ කාවද? ඒ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ තමයි උපාය දේශනා කළේ. උන්වහන්සේ තමයි ක්‍රම දේශනා කළේ. උන්වහන්සේ තමයි මේ මාර්ගය දන්නේ. උන්වහන්සේ තමයි මාර්ගයේ පැවසීමට දක්ෂ. උන්වහන්සේ තමයි මේ මාර්ගයේ නිර්මාතෘ. එනිසා උන්වහන්සේගේ දැනුමට සමික ලෝකයේ කිසි කෙනෙකුට සමකරන්න බැ. වෙන කිසිම කෙනෙක් මාර්ගයේ දක්ෂ නැහැ. උන්වහන්සේ තමයි මාර්ගයේ දක්ෂ. මාර්ගයේ නිර්මාතෘ. දැන් උන්වහන්සේ එකතැනක ප්‍රශංසා කළා සාරිපුත්තයන් වහන්සේට. සාරිපුත්තයන් වහන්සේ තමයි කිව්ව ධර්මචක්‍රය ඒ විදිහටම කරකවන්නේ. ඇතැම් අවස්ථාවලදී සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා ඇතැම් අවස්ථාවල පසුබෑ අවස්ථා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ එහෙම මොකුත් නැහැ. ඒ නිසා මේ ශාස්ත්‍රුත්වය අපි සරණ ගියේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන නිහිතමානීව අපි තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගැනීමෙන් තමයි අපිට මේ දහම තුල රැඳෙන්න අවස්ථාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද මේ කියආපු කරුණ වලින් ඔබ තේරුම් ගන්න අපි මොනවා හරි පෙර ආත්මේ කරපු යම්කිසි පින්පව් වල තියෙන ස්වභාවයට අනුව අපි මේ ආත්මේ උපන්නා. මේ ආත්මෙ ඉපදිලා අපි සැප දුක් දෙකම විඳිනවා. සමහර කෙනෙකුට සැප සුගල්පයක් ඇති, දුක් ගොඩක් ඇති. සමහර කෙනෙකුට සැප දුක් මැදිස්තව ඇති. ඉතින් ඒ සැප වැඩි දුක් අඩුයි කියලා කියන්න නම් බෑ. ඔව් සාමාන්‍යයෙන් තියෙන්නේ එක්ක සැප ටිකක් ඇති, දුක් ගොඩක් ඇති. එහෙම නැත්නම් ඒ දෙකම සමව ඇති. එහෙම නැත්නම් සැප කියන එකක් මාත්‍රයක් ජීවිතේ ලැබල නැතුව ඇති. ඒතකොට දුකම දුකෙන්ම ජීවිතේ ගෙවනවා ඇති. ඉතින් එහෙම ජීවිතය තමයි අපි මේ මනුස්ස ආත්මට ඇවිල්ලා ලබාගෙන ඉන්නේ. මෙහෙම එකේ දැන් අපිට තියෙන්නේ නැවත නැවතත් මොකද අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපිට ඉස්සරහට අපි බුද්ධ දේශනාවල අනුව කියවල බලමු. එතකොට අපිට මේ හිතේ ස්වභාවය මොකද්ද? මේ අපි අරගෙන යන්නේ කොයි විදිහෙද? මොන වගේ ඉරණමක් කරාද අපිට මේ යන්න තියෙන්නේ? අපිට කවුරුවත් එදිකර මේ නෑ දෑව ළමයි දරුමුණු බුරු වටේ ඉන්නයි අපිට උදව් කරයිද? නැත්නම් මේගොල්ලෝ සංසාරේ අපිට වද දෙන්න ඇවිල්ලාද පස්සෙන්? අපිට මේ ඔක්කොම තීරුම් ගන්න පුළුවන් වේවි. එහෙම තීරුම් අරගෙන අපිට මේ ඉඩ ලැබෙන වෙලාවේ පිනුත් කරගෙන අපි ගිලෙන්නේ නැති ධර්මයෙන් හැදූ දෙයකට ගොඩ වෙලා මේ ගමන යන්තම් යාගන්න අපට වාසනාව ලැබීවා කියලා අදහස් කරගන්නවා.